මේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සිඩ්නි නගරේ පදනම් කරගෙන නැත්නම් මේ වෙස්ටර්න් සිඩ්නි යුනිවර්සිටි එක මූලස්ථාන කරගෙන කරගෙන යන මේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ අද මේ අපි සූදානම් වෙන්නේ දෙවෙනි ධර්ම දේශනාව සඳහායි සියලුම දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතේති ගාපති එවං සික්ඛිතබ්බං න චක්කු සම්පත්තං උපාදීසාමීති නච මේ චක්කු සම්පත්ත විද්ධිතං විඥානං භවිෂ්‍යති ඉති එවං තේ ගහපති සික්ඛිතබ්බංති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ දවසේ මාතෘකාවට මුල් කරගත් මේ පාඩය උද්දృత කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකේ සංග්‍රහ වෙලා තියෙන ඒ අනාද පිණ්ඩිකෝ වාද සූත්‍රයේ ඒ සූත්‍රය පිළිබඳ කතන්දරය අපි ටිකක් ඊයේ පටන් ගත්තා. දැන් අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ආසන්නව ඇඳේ හතපිලා ඉන්න ඒ අනාද පිණ්ඩික සිටුතුමා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අතර යන කතා සංවාදය. ඊයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අස්සසීම් වශයෙන් ඒ සිටුතුමාට දෙන තාමදී අබරු බණකට හිත යොදවණ්ඩයි මේ මරණාසන්න වේලාවේදී ආරාධනා කරන්නේ තස්මාතේ කහපති වංශික කිතබ්බං න චක්කු විඥාන උපාදී සාමීති නච මේ චක්ක විඥානි සිතා විඥාන භවිෂ්‍යති इति එවං හිතේ ගාපති සික්ඛිතප. ඒකෙදී ඊයේ අපි ඉදිරිපත් කරන්න තියෙන දේ වඩා නිවැරදිව ගත්තොත් මට ඒ ඇහ සම්බන්ධ කරගෙන දැනීමක් ආවත් ඒක අල්ල ගන්න නැති. ඒ වගේම මේ දැනීම ඇති කරන විඥාණය මත දිගින් දිගට කතා කරන්න කතන්දර ගොතන්න නැති ප්‍රමාණයටම හික්මෙන්ට ඕනෑ කියන හික්මීමක හඳුනා දීමක් සහ ආරාධනාවක් තියෙනවා. ඉතින් ඒක භාවනා කරන අපිට ගත්තොත් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් විවිධ ආකාර ඇහ කන දිව නාසය කය මන කියලා අතර මේ ගත්ත සූත්‍ර පාඨය ඒ ශරීරයන් සම්බන්ධව පොතේ කියවිලා තියෙනවා. මේ වගේ හැසිරීමේ කිසියම් චාරයක් නැහැ. ඒ චාරයක් නැති මේ හැසිරීමේ කොයි එක අල්ලනවද කොයි එක නැද්ද කියන එක අන්තිමට අපේ කර්ම සහ කර්මඵල ඇතිවීමට හේතු වෙනවා. ඉතින් අපට මේ විදිහට පිස්සු ඇදිච්ච වඳුරෙක් වාගේ රිලෙවෙක් වාගේ ඇහ කන දිව නාසය කය මන කියන මේ ඉඳුරන් සම්බන්ධ කරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ බාහිර ආරම්මන මුලිච්ච වෙලා ඒ තැන්වල චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ පහල වෙනවා. කිසි කෙනෙක් ගාව පොත් ලැබීමක් නැහැ. ඒ පොත් ලැබීමට කරන්න බැරි තරම් බය හිතෙන තරම් මේ කහදියට කරදියට දුන ආණ්ඩුවක කණගිලව පෙන්වට හදනවා. කණගිලව පෙන්වන්න ගියත් ඔක්කොම ලහගෙන. ඉතින් ඒක නිසා ඒක මල්ලේ මාකට තමයි යන්නේ. ලෝකෙ තියෙන උගා කඩ රජවල් එහෙම තමයි කරන්නේ. ඒගොල්ලෝ පොත් ලැබීමක් කරන්නේ තිබ්බොත් ඒ පොත් ලැබීම් ටික පුච්චනවා. පුච්චලිවරලා මොනවා හරි කතන්දරයක් කියනවා. ඉතින් ආණ්ඩු කරන වැඩිම තමයි අපි කරන්නේ. අපි බැන්නට ආණ්ඩුවට බැන්නට අපි දන්නවා මේක කිසියම් චාරයක් නැහැ කියලා. ඒ නිසා අපි පොත් බීමක් කරන තරම් බයයි. ඒ නිසා සතියට බයයි. ඒ නිසා මානසිකාරයට බයයි. ඒ වගේම
ඒක විදිහට අවදි භාවයට බයයි. ඉතින් ඒ නිසා අපි මේක මල්ලේ වහගෙන මේ හැලිය කුරු රැඹිලින් වහගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මේක එහෙම නෙවෙයි මේක පොඩක් බලමු මේක මොකද වෙන්නේ කොහටද මේ කකා කකා යන්නේ මේ හිත යන්නේ කෙල් ගහ කන්නද පොල් ගහ කන්නද කවුද මේක තීන්දුව කරන්නේ රූප බැලීමෙන් සද්ද අහන්න සද්ද ඇහිමෙන් ආය රූප බලන්න හෝ ගඳ බලන්න කවුද තීන්දුව කරලා විනිශ්චය කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකටද හිත දුවන්නේ කියලා බැලුවොත් කිසිම කෙනෙකුට කිසිම විදිහකට සපෙල උත්තර දෙන්න පුළුවන් කමක් නැහැ අපිට පුළුවන් අපිට හිතන දේ කියන්න නැත්නම් කවදාවත් සිද්ධ වෙන දේ නෙවෙයි ඒක නිසා මේ තියෙන தත්ත්වය අරතේදී සර්වජන් වහන්සේගේ මේ පිළිබඳව තියෙන විග්‍රහය සහ ඒ සර්වජන්නාසේ හොඳට අහුම්කම් දෙලා තීරුම් අරගත්ත හොඳ ශිෂ්‍ය රත්නයක් වෙන මේ සාර්පුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරන සූරපත් බලනකොට බුදුජානනාචේ පහළ වෙන්නේ ඉස්සලා කවදාකවත් මේකේ අකුල් හොයන්න බැරි වෙයි කියලා අතහැරලා දාලා මේක දිව්‍යන් වහන්සේ නමකට හේතු කළ තිබේ. මේක මනුස්සත්වයේ ඉක්මවලා ගිය අධිමානසික මානසික ශක්තිය ඇති සර්වබලධාරී සර්වව්‍යාපී සියල්ල දන්නා වූ එකක් වෙන්නේ. හොඳ නරක දෙකකින් බෙදීච්ච නැති. අඛණ්ඩ සදාතනික මහා ශක්තියක මේක තීන්දුව කරනවා කියන එක තමයි ගන්න දෙන එකම කරුණ. ඉතින් මහා බය ආදු අර්ථකතනයි. ඒ නිසා මනුෂයා නිතරම හීනමානෙන් පෙළෙන මානසිකත්වයක් තමයි තියෙන්නේ බුදුජානන්සේ පහළ වෙටි ඉස්සලා ඉන්දියාවේ. මේක බ්‍රහ්ම පදාර්ථයේ විදිහින් විනිශ්චය කරනවා. ඒක අපිට කිසිම හැකියාවක් නැහැ. ඒක ක්‍රියේටර් අපි ක්‍රීචර් ඒ නිර්මාතෘ විසින් නිර්මාණය කරලා ද අපට ඒ යන්ත්‍රණය දැනගැනීමේ කිසිම හැකියාවකුත් නැහැ අවශ්‍යතාවකුත් නැහැ ඒක යෑම කොටින්ම කියනවා නම් ඒ බ්‍රහ්ම පදාර්ථයට කරන අභියෝගයක් ඒක බය කරලා තිබ්බේ මේක හොයන්න යන්න එපා ඒක හරියට මේ මහවිශාල උර කල්ලියක නායකයා අල්ලන් හදන උත්සාහයක් වගේ ඒ උත්සාහය පවා ඒ මුළු කල්ලියෙම දෝෂ දර්ශකට ලක් වෙනවා යන්නේ කවුරක් මුදුඟක් කියලාට වෙන බරපතල කල්ලියක ලොක්කා මුදේ නම්බුකාර රජේ කෙනෙක්. එයා සියලු බලය දෝලා මේක හොයන එක බලක් ගන්න හදලා තියෙනවා. ඒ වගේම තමයි විඥානය. හොරමුලේ නායකයා. එයා කොහොමඩක්වත් කැපෙති නැහැ. එයාගේ හැසිරීම, එයාගේ චර්යාවල් නිරීක්ෂණය කරනවා අපි. ඉතින් ඒක නිසා කෙනෙකුට තමන්ගේ මනසේ චර්යාව රචනය විහිදීම විනිශ්චය කළ යුතුයි කියලා කියන්න තරම් කටක් කරන්න බුදුරජාණන් වහන්සේ සාරා සංකේ කල්පලක්ෂයන් දෙලුම්පිලු. පිළුම්පිරලා බැලුව හැම පැත්තෙම බලලා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ඒ කාලකාරාමගේ සූත්‍ර දේශනා කළා තියෙනවා. දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත මේ ලෝකේ යම් කිසි කෙනෙක් දිට්ඨං සුතං මුතං පත්තං පරිේෂිතං අනුවිචරිතං මනසා ඇහුවානම් දැක්කානම් ඇහුවානම් කන්දරත පහස බින්දානම් මනසින් ගත්තානම් අනුවිචරිතං මනසා මනස හැතරෙවණ කොහේ හරි දෙයකට අපි හිතුවානම් කියන එක දිට්ඨං සුතං මුතං පත්තං පරිේෂිත යම් තිසි ළඟා වීමකට පත් වෙලා ඉන්නවනම් මොනවාරි ජයග්‍රහණ ලැබලා තියෙනවා පරිේෂිතා තාම ඒ සඳහා පරිේෂණ කර්මෙන් ඉන්නවා නම් අනුවිචරිතම් මනසා මනසින් හිතලා තියෙනවා නම් ඒ සියලුම දෙනාගේ සෑම දෙයක්ම මම දන්නවා කියලා තමයි සබ්බජාන මේකට අපි කියනවා සර්වඥතාඥානි කියලා මෙහෙම කියන්න පුළුවන් කමක් එහෙම නැත්නම් විශේෂයෙන්ම සපේලායකට කියන්න පුළුවන් කමක් ඔය කිසිම ආගමක පෙන්වන්නේ නැහැ ඒ කියන්නේ ඒකට ළඟා වෙන්න බැරි එකක් තාමත්ම දේව රහසක් ගැඹුරු හොයන්න යන්න එපා බලන්න බෑ. එහෙවුලක එහෙවු ලෝකෙක මේ සර්වඥ වහන්සේ ඉතික් පැමිණිච්ච පත්විච්ච සියලුම සමත විපස්සනා විශේෂයෙන්ම සමතේ ඉහළම තැනට යනකම් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට තේරුණා මේගොල්ලෝ තාම මේ ලබ්බේ තොවිලි මිසක් ලබ්බේ පළල ඊට ඇවිල්ලා නැහැ කියලා. බුදුජානන් වහන්සේ සඳහන් කරගත්තා නැත්නම් මතක් කරගත්තා මම
මේ ලබ්බේ තොවිලේ බාර ගන්නෑ. එහෙම නැත්නම් මේ කිං කුසල ගවේෂීව කිං සච්ච ගවේෂීව මම යනවා කිය. මේ සියලු දන්න ඇතුව මේක පළල බලන්න. ඉතෙක්ටිබ්නේ ලබ්බේ තොවිලිය තමයි. ඒ වගේම සර්වචනංශය සඳහන් කරලා තියෙනවා ඒ අසු විරු නැත්නම් දැක්ක අහපු ගන්ධරස පහස විඳපු හිතපු අර කියන පළල් ආකාරයකට ඒ තත්ත්වයටපත් වෙච්ච හෝ පත්‍යයට පරිශන කරන්න આવෝ ඒ ගැන හිතවිල්ලක් යදෙන ඔක්කොම දේවල් මම අබ්බඥාසින් අභිඥාවි සුවිශේෂ ඥාණයෙන් දැක්කයි. දන්න විතරක් නෙවෙයි සුවිශේෂ ඥාණයෙන් මන්දාර. මනුස්ස හිතකට හිතන්න පුළුවන් පරාශීසියල්ල මන්දාර. ඒ වගේම ඒක විනිවිද දැක්කයි කියන්නේ. ඒ දැනුම් සම්භාරයේ මම විනිවිද දැක්ලා තියෙනවා. මම ඒක ඇල්ලුවේ නැහැ. මම ඉච්චර දැනගත්තයි කියලා මම ඒක අල්ලගත්තේ නැහැ. මොකද ඒකේ තියෙන්නේ කක්ක විතරයි. ওই තීර පත්තම් පරිේෂිතං අනවිචරිතං මනසා කියන අපි යම් යම් தත්වලට ලං වෙලා තිනවනා. අපි නැත්තම් ලං වෙන සදා පරිේෂණ කරනවනා. අපි ඒ සඳහා මේ පරිේෂණ කරන්න ඕන කියලා චින්තනයක් තිනවනා. ඒ සියල්ලගෙම තියෙන ලැබෙතෝ විලක් මේ වහලා ගිහිල්ලා තියෙන පාටන ප්‍රෝසය ඇති කෙලින්ම ගාන ගිහිල්ලා නැහැ. ඒ නිසා මම මේක දැක්ක මම දන්නවා මම අභිඥාවකින් නැත්නම් සුවිශේෂ ඥාණයෙන් දැකලා තියෙනවා විදිතක් මම ඒක විනිවිද දැකලා තියෙනවා. මම ඒකට හේතුුනේ නැහැ. අපි හේතුලා තින අපි ඒක තාම දැක්කේ නැති නිසා අපේ තියෙන වර්ධ දැනුම නිසා අපි ඒක ගැන තාම දන්නේ නැති නේද? අපි තාම හිතනවා අපි දන්න කැලේ නෑ. මේ දන්නේ නැති කැලේ හොඳ හරිය තියන වෙන්නේ නැති කියලා දැනගත්ත දේ පුංචි කරලා අපි ඊගාවට යන්න තියෙන එක හොය හොයා අපි හොයා යදිනු. ඉතින් ඒ ඇවිදින අතරමැද වැරළලා. වැරළ ගියාට පස්සේ පශ්චාත්තාපය ලබනවා. මෙච්චර මහන්සි වුණා හම්බ කරුවා කොහොම කෙරුවා නමුත් තව පොඩ්ඩක් තියෙනවා. ඉවර කරන්න හම්බ වෙන්නේ නෑ. ඉතින් ඒ ලෝකෙක සර්වජන් වහන්සේ ඒ තමන් වහන්සේ පත්විච්චේ ඉහළම මට්ටමට ගිහිල්ලා මේක කාට හරි කියන්න ඕනේ නැහැ කියලා හිතන එක සාධාරණ. මොකද අපිට ඒ දේ බරපතල ප්‍රශ්න තියෙනවා. මේ වගේ ඇවිල්ලා වැඩමුළුවකට ඇවිල්ලා මේක තඳාම පැයක් දෙකක් බනහනවා කියන එක හැම කෙනාම කැමති වෙනව කරගන්න බෑ. මහ විශාල වගකීම් තියෙනවා. විශාල කඩේපණිද්ද තියෙනවා. මල් පැන්නුම් ඉරි පැන්නුම් රාශියක් තියෙනවා. ඉතින් ඒ නිසා තේරුම් ගන්න අපටත් මේක අමාරු නම් එහෙම නැතුව දැන් මේ වෙලාවේ මේ නගරයේ සිද්ධ වෙන කාමභෝගී ලෝකයේ කැසිනෝ සෙල්ලම් කරන කන බොන නටන පාටි දාන කෙනෙක් ගැන හිතලා ඉතින් බුදුරජාණන් කියන එක මේක මේ වගේ දෙයක් කියලා තේරුමක් නැහැ කියලා බන නොකියන්නේ හිතලාගේ. ඊට පස්සේ තමයි අපේ පොතේ සඳහන් විදිහට ඒ සාම්පති ප්‍රථම රාජයා තමන් දුතුසාලෝ එකස් කරලා ධනක් විම ඇනලා වැඳලා කියලා තිනවා එහෙම කරන්න එපා නේද කණන් වහන්සේ. සමහරෙකුගේ ඇස්වල දූවිලි අඩුයි. ඒ අය සමහරලාට මේ ගන්න පුළුවන් නැත්නම් මහා විනාශයක් වෙයි. මෙච්චර ඔක්කොම දැකගත්ත මේ ධම්ම චක්ෂුෂය විවෘතුනේ නැත්නම් කියලා ඊට පස්සේ තමයි සර්වජන් වහන්සේ ඒ මහා කරුණාවෙන් දන්න ක්‍රමයට එකෙන් බැන්නා මේකෙන් බැන්නා මේකෙන් කියලා මේ නානා ක්‍රම වලට කියලා දීලා තියෙනවා. ඒ කියලා දුන්න නිසා ඒ අතන තියෙන ආත්ම විශ්වාසයේ නිසා සර්වඥාන්තට ඍජුවම කියන්න පුළුවන් න චක්කු විඥානං උපාදිසාමි. අපි චක්කු විඥානේ අල්ල බදා ගන්නෑ. චක්කු විඥාන නිසඳ විඥානං න භවිෂ්‍යති इति මට අනේ මේ එහෙන් දැකපු නැතත් දැකීම ඇති කරන විඥානයේ දිගේ කතන්දර ගෙතීමක් මට නොවේවා කියලා වෙන ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක ඉතින් ඒ ඍජු අත්දැකීමෙම කරන එක. අර යම් හේකින් සර්වබලධාරී දෙවියන් වහන්සේනමක් ඉන්නවා. එතන අපිට උඩ ඉන්න කෙනෙක් තමයි මේ ටික කරන්නේ. ඒවා දේව රහස්, ඒවා කතා කරන්න එපයි කියන කෙනෙකුට කවදාකවත් කියන්න හම් වෙන්නේ මේ ටික මම දැකලා කතා කරන්නේ. සර්වඥාන්සේ පැහැදිලිවම ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළේ මහා බෝසතාණන් වහන්සේ නමක් විදිහට ඉන්නකොට.
ඉතින් මේ මහබසතන් වහන්සේ නමක් විදිහට ඉන්නකොට මුළු ලෝකෙම පිළිගන්නේ මේ දේව නිර්මාණ වාදයේ ඊශ්වර වාදයේ ප්‍රතික්ෂේප කරනවා කියනකොට මම මහ බුදුමාහාර ප්‍රතාපතිත බුදුමාහාර අභ්‍යෝගශීලී හිත එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල නොවන රැඩිකල් වාදී හිතක් තිබිලා තියෙනවා ඒකවත් හිතා ගන්න බෑ අපිට කොහොමද මේ වගේ මේ මුළු ලෝකෙම මේක ඔක්කොම සිද්ධ වෙන්නේ අපිට කරන්න බැරි සර්වප්‍රදාය කෙනෙක් කියලා පිළිගත්තී ඒ අනුව මුළු ලෝකයක් හැදිලා ශිෂ්ටාචාරයක් ඉදිරියට යද්දී එක රැඩිකල් වාදී හිතක් කියනවනේ මේ සියරම බොරු මේක යහදයක් තියෙනවා මේ සියයට මම වග කියන්න ඕනේ මට පුළුවන් අන්නේකට අපි කියනවා අප්‍රමාදී කියලා සූදානම් ශරීරය කියලා. ඒක ඇති වුණත් මට ඔයාලා ඕනේ වඩ පුළුවන්. ඔයනවා කියන හැඟීම ඇති වුණත් බුද්ධ තමයි. ඒත් අවතියක්. ඒත් ප්‍රබුද්ධයි. ඉවර නෑ වැඩේ. ඊට පස්සේ තමයි අපි අරයට ලෝකෙ දිහා බලන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා කෙනෙකුට කියනවනම් මේ මර ඇඳේ ඉන්න කෙනෙකුට කියනවනම් මේ චක්කු විඥානේ මං අල්ලගන්නේ චක්කු විඥානේ දිගේ මං කතන්දර ගොතන්න යන්නේ නැහැ කියලා හික්මෙන්ද යෝජනාවක් කරනවා කියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කොච්චර විශ්වාසයක් තියෙන්න ඇද්ද මේ බුදුරජාණන්තේ කරපු දේ නැත්නම් කියපු දේ අත්දැකලා කියන්න පුළුවන් නෑ උපාසක මහත්තයා ඔය වෙලාවෙදිත් මේක කරතයි මරණදීදී මේ ඔළුවට ගල් කට්ටක් තියලා කුළු ගෙඩියකින් ගහන්න වගේ ඔළුව විදගෙන යද්දී පටේට වරපටක් දාලා ඔළුව මිරිකද්දී ගිරි කපන කැත්තකින් හරක් කපන කැත්තකින් බඩපළලා ඊට මෙහෙට අනවද්දී මේ හික්පීම කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා දෝ ඒක ටේප් රෙකෝඩරයක් වගේ දාගෙන ආනන්ද හැමරෝ මේක රෙකෝඩ් කරගෙන ඊට පස්සේ ධර්ම සංගායනාවට දාලා දෙවෙනි ධර්ම සංගායනාවට දාලා තුන්වෙනි එකට දාලා දැන් අපේ පුතේ වෙනමම සූත්‍රයක් විදිහට සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා ඒක දිරව ගන්න අමාරුයි කියලා. අපිට මේ සාමාන්‍යයෙන් දන් දීලා සීල් රැකලා අට සීල් අරගෙන භවනා කර්මස්ථානත් ලැබිලා කොට්ටයක් උඩ වාඩි වෙලා ඔක්කොම පහසුකම් තියෙද්දි අපි කිව්වොත් අනේ මගේ හිත චක්කු විඥානේ අල්ලා නොගනීවා. චක්කු විඥානේ අල්ලා ගැනීම නිසා ඇතිවෙච්ච මේ රැල්ල දිගේ කතන්දර නොකරාවා කිව්ව මේ හයි අති තියෙන වෙලාවෙත් අපිට චෝදනා පත්‍ර ලියන්න වෙනවා නම් අර වගේ මරණාසන්න ඇඳක ඉන්න කෙනෙකුට කොහොමනම් ඒ උපදේශයක් ඒ වගේ රසායනික බෙහෙතක් ඒ වගේ සින්දුරම් බෙහෙත් කියලා කියන්නේ මේ වගේ මම වැරදුනොත් මැරෙලම යනවා හරියට පණ ගහන එක. ඉතින් මේ වගේ බෙහෙතක් දෙන්න චාරිත්‍ර සංස්කෘතික ගුණ විශ්වාසකනයි අපි මේ උත්සාහ කරන්නේ තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගැනීම සඳහා පහසු වෙයි කියලා හිතලා මම ගත්තා ඒ වෙනුවට චක්කු සෝත ගාහන ජීවා කය මන කියන හය ස්ථානයේ හිත හැසිරෙනකොට ඒක විශ්වයිචි වඳුරෙක් වගේ නම් ඒ වෙනුවට අපි හික්මීමක් ගන්නවා මේ එක ආයතනික විතරක් තියන්නේ. ඒක සීල ශික්ෂාව නෙවෙයි. ඒක සමාධි ශික්ෂාට වැඩේ. ඉතින් ඒක විස්තර කරව ඊයේ කරකට පොඩි මේ අර්ථකථනයක් ඔය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලා තියෙනවා මහා ශිව කියලා හාමුදුර කෙනෙක්. ඒ හාමුදුර පන්ති 500කට 500ක් ඉන්න පන්ති 18කට උගන්වනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් හැම වෙලාවෙම පාඩම් පන්ති කරනවා. හැම කෙනාම දක්ෂෝට ඉගෙන ගන්න මේ හාමුදුරුණ කතා කරනවා. නමුත් ඒ හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ගුණ කියලා නැහැ. කොහොමරි හේතු ගන්නලා තිනවා බණුන්ගේ සීනි කිරනවා. එහෙම නැත්නම් ගන්තබා බිස්නස් කරගෙන ඉඳලා බට මරණකොට උඹටත් මරණ වෙන්නේ ওই මිනිස්සුගේ මට්ටමන තමයි කියන්නේ. ඉතින් පස්සේ මේ ස්වාමීන් වහන්සේ රැත්‍රිච්ච මේ කීර්ති නාමය නිසා මේ ස්වාමීන් වහන්සේ තීන්දුව කරලා තිනවා මේ මං උගන්නන පන්ති එක 500ක් ඉන්නවා පන්ති 18කට ගන්න එක්කෙනෙක්වත් මං යනවට කැමති නැහැ. ඒ තරම් එයා දක්ෂ ගුරුවරයෙක්. ශිෂ්‍ය හරි ආසයි. ඒ ඉසලන දිනවා මම දැන් බූවල්ලෙකුට අහු වෙලා වගේ මමත් අගේ කරමින් ඉන්නවා. නමුත් තමන්ගේ සුභ සිද්ධිය හිතන තමන්ට අර්ථ කුසලිය හිතන කෙනෙක්ගෙන් බැලුවොත් මේ ණයට කෑමක් වෙයි. අනුන්ගේ සීනි කිරිල්ලක් වෙයි. එහෙම නැත්නම් අනුන්ගේ ගන්ධපා බිස්නස් කර කර ඉන්නේ කියලා. ඉතින් මේ ශාන්ත ගිහිලා දිනවා ගව 120ක්.
ඒ ස්ථානෙන් ඈත් වෙලා දීපාන්දර පිටත් වෙලා පාත්‍රය ජීවය අරගෙන. ගිහිල්ලා 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 යනකොට හිටපු දඩ හුලකක්වත් නැත්තරකට ගිහිල්ලා තියෙනවා. යනකොට හිටියලු එතන 39 ස්වාමීන් වහන්සේලා භවනා කරනවා. පස්සේ ගිහිල්ලා ලොකු අමුරණ වැදලා කියලා තිනවා අවසරයි මට දෙන්න කමටහනක්. මට දැන් මේ කරගෙන හිටපු වැඩේ ගැන කිසිම විශ්වාසයක් නැහැ බීටි කාලා තියෙනවා. ලොකු අමුතර දැනගත්තලු වචන දෙක කතා කරන මේ මිනිසයා මාන්නක්කාරයි කියලා. කවදාවත් කියන දෙයක් අහන්නේ නැහැ කියලා. යුනිවර්සිටි ප්‍රොෆෙසර්ට වෙලා තින්න ඕන කරා. ඒ කුප්පිය පිළිලා අය මොනවද දැම්ම පිටවක් කියලා. එයිසා කියලා තියෙනවා මේ මන් දැන් වයසයි මන් දැන් ඒක කවට අහන් දෙන්නේ නැහැ. මම අර දෙවෙනි ආමතුරණ තමයි කියන්නේ පොඩ්ඩක් ගිල කතා කරන්නේ. ඉතින් මේ ආමතුර හිතුවල මේක තමයි ක්‍රමේ. ඉතින් දෙවෙනි ආමතුරණ ගියාට පස්සේ දෙවෙනි ආමතුරණ කල්පනා කරලා මෙච්චර මේ ආපු එකට මොකද ලොකු ආමතුර මම ගාටු කියලා වචන දෙක දානකොට තේරුණාලු විහිරිච්ච දරකඩක් වගේ නමන්ට නම් බෑ කියලා. යමුත් කැලේ. ඒක කොළු මටත් එවනවා එනවා ඉවරයක් නැහැ නිසා මම කරන්නේ තුන්වෙනි ආමතුරණ දාන එක තමයි කියලා පුළුවන් නම් තුන්වෙනි ආමතුරණ අම්බෙටික. ඕවමගේ ඉල්ල ආමතුරු 39කින්ම අතපල්ලේ වැටලා තියෙනවා. අන්තිම ආමතුරු 7වදු සාමනීර කෙනෙක්. ඒ ආමතුරුලගෙන කියලා මේ ආඳුළු කල්යාණ මිත්‍රයන් ආංශ මට දැන් පුදුමාකාර සංවේගයක් පහළලා තියෙනවා. මම එහෙ ඉන්නකොට නම් ලොක්කගේ ලොක්කේ. මෙතෙන් ඩාඩ් පස්සේ කමට අහනක් දෙන්න තරම්වත් කෙනෙක් නැහැ. මට අනුකම්ප කරා. ඒක පොඩි ආමතුරු උඩ බලලා ගියලු මේ වගේ මුත්ත වගේ කෙනෙක්. මං කිව්වට කවදාකවත් ඔයගොල්ලෝ අහන්නේ නැහැ. කියලා ආරාම්තුරු ඊට පස්සේ මියාට ඇඬෙනවා. ඒකලෝ මම මේ ළඟ තියෙන වැවට උනත් බහිනවා. ඔබ වහන්සේ කිව්වොත් මම ඔබ වහන්සේට නිහතමානිකව පෙන්නනවා. ඊට පස්සේ පොඩ්ඩක් බහලා බලමු කියලා එනවා. අර සිවුරු පිටින්ම අnder පිටින්ම කර ඉනවටක් යනකම් මඩේ බැස්සල් පස්සේ වල කොටේ ඉන්නේ කියලා. කොටේ ඉන්නේ කියලා වල මේ අපි යන මාතෘකාවට අදාළව එපුන් චාම්තුරු අර ප්‍රොෆෙසර්ට එහෙම නැත්නම් මහාචාර්යට හේතු ගන්නවා. මාසෙදි තලගොය පිටිපතේ එලවගෙන යනවා. බැද්දට තලගොය මාස තමයි මුත්තම රස මාස නැත්නම් රස මාසවල කියලා මේක කියන්නේ. උගේ කපල මාස තියලා අතර තියලා බැන්දොත් එහෙම හයි වෙනවා. ඒ තරම් මේක ಗುಣයි. ඒ නිසා ලේසියෙන් අරින්නේ තලගොය දැක්ක. මේ තලගොයගේ ඉල්ල උභාගට රින්ගනවා. ඒ උභයි හිල් හයක් තියෙනවා. ඉතින් කොළු මෙන්න මේ තත්ත්වයටදී මේ මාසෙද්දා මේ තලගොය අල්ලගන්න මොකද්ද කරන්න කියලා. නැත මොකක් කරුවොත් හොඳද කියලා. දැන් මේ ආහනේ හත්වරු සාමනීර අර පප්පගෙන් ආන්නේ නැත්තම් ප්‍රොෆෙසර්ගෙන් ආන්නේ. ඒ ප්‍රොෆෙසර් හොඳට දැනුම තියෙන නිසා කිව්වලු මේකේ හිල් පහක් වහලා හයවෙනි හිලින් දුම්බි බින්න ඕන කිව්වා. එතකොට ඇතුලේ ඉන්න තලුවර දුම්වෙච්චාම මේක හැමතැනම හොයලා බැරි වෙන තැනකට අර ඇරලා තියෙන හිලේ ගෙලියට එනවා. එතකොට වැද්ද කැමැත්තක් කරගන්නවා කියලා. ඒ වගේ වාඩිලා ඉන්න යෝගාවචරයෙක් ගත්තොත් හිල් හයක් තියෙන උභහක් වගේ. අත්‍යක තියෙනවා. කන් දෙක තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මනස තියෙනවා. ඕකෙන් ඇතුළට එන අරමුණක ස්වභාවය බලන්න නම් ඔය හැයම ඇරලා තිබුණොත් මෙයා කොහෙන් එළියට පණින්ද යන්නේ? ඒක නිසා කියන්නේ ඇත්තක වහගන්නේ කියලා. ඒ නිසා කියනවා සද්ද නැත්තැනකට යන්නේ කියලා. ඒක නිසා කියනවා ගන්ධ රස දෙක නැති තැනක වාතයේ සාමාන්‍ය වාතයේ තියෙනකට යන්නේ. දිවේ මොනක් රස විඳින්න යන්න බෑ කියලා. කය තැම්පත් කරන්නයි කියලා කියනවා අචේතනිකව තියාගෙන ඉන්න පුළුවන් ඉරියව්ව. ඒ කියන්නේ කයට හිත යොදලා කය පොල්ලන්නේ නැති ඉරියව්වක තියාගෙන කියලා කියනවා. ඒකල මනස අන්නේ කයට යොමු කරන්නේ. මගේ ඇස් දෙකෙන් රූප ගණුදෙනුවක් නැහැ, ශබ්ද ගණුදෙනුවක් නැහැ, තිබුණට මං ගණන් ගන්නෑ, ඒව මට අදාළ නැහැ. දිවෙන් රස බලන්නේ නාසයෙන් ගඳ බලන්නේ කය තියෙනවා උභහක් තිබව. සචේතනික ක්‍රියා නතර කර. නතර කළා මනසිකාරේ හිත 100% මේ කයට දාන. ඒක තමයි පරියන්කේදී අපි කරන්නේ. එතකොට මේ යෝගාවචරය දන්නවා දැන් ගොයින් ඇති ඇහැ ඇරුණොත් එතනින් මේ තරුගපයි. කන ඇරුණොත් කනින් තරුගපයි. නාසයෙන් දිවෙන් කයෙන්. ඒ නිසා තියාගෙන ඉන්නවා එහෙන් කිසිම දෙයකට ගනුදෙනු වෙන්නේ නැති වෙන විදිහට. මේ කයේ තියාගෙන ඉන්න ගියාම කොච්චර අමාරුද කියලා බලන්න. මේ නොසන්ඩාල හිත, මේ නොකෑමනා හිත, මේ දහපතුරා හිත පැදුරටත් නොකිය. එක්කෝ රූප පේන්නේ නැත්නම් ඇත්තෙන් රූප හදාගන්න බලන්න.
කනට ශබ්ද ඇහෙන්නේ නැත්නම් රේඩියෝ සින්දු ඇහෙනවා වගේ පසු සංගීතයක් එන්න පටන් අර ගන්නවා නොමිලේ. නිකන් දෙන්නේ. අදේ නඩුවක් ගියාම රජේ නීතිඥෙක් දෙන්නවා වගේ. අපි දිනවණ්ඩ වගේ හැදෙන්නේ රජේ නීතිඥ දීලා උන්ට ගේම ගෙනියන්න ඕනේ නම් ඩමියෙක් දාලා හරි වැඩේ කරු. ඒ වගේ කනට ශබ්ද ඇහෙයි. ඊට පස්සේ කයින් ভাইබ්‍රේෂන් එන්න පටන් ගන්නවා. හැම පැත්තෙම මේ කාය කාමී එකෙක්වත් ඇත්ත නෙමෙයි. මේ හිත මේ හදාගෙන බලන මොකද එක දෙයයි කරන්න ඕන නැට කයට හිත දාන එක වළක්වන්නයි ඕනේ. එහෙම නැත්නම් අචේතනිකෝ මේ උභහත් තිබ්බ වගේ තියෙන කයට මේක දිහා බලහන් ඉන්න මොන විදියෙන්වත් දෙන්නේ නැහැ. ඉතින් මේක ගැන පශ්චාත්තාප වෙන්න පටන් ගන්න කට්ටිය තමයි භාවනා නොකර නිකන් ඉන්නේ. ඒගොල්ලෝ කියන කරන්න බෑ අප මොනවා කතා කරනවද මේ. මෙච්චර ගවල් දොරවල් ප්‍රශ්න තියෙනවා ලංකාවේ ආණ්ඩුවත් එච්චර ස්ථාවර නැහැ. ආර්ථිකයක් තිස්තාවර නැහැ. ඉතින් ගියාම ආද මාති මේ ජාතිවාදී ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඔක්කොම දිහේදී අතික වහගෙන ඉන්න තරම් මොඩියෝද අපි. මේ වෙලාවේ නේද ෆුල් සම්පූර්ණ තරු ඇඳලා ගහන්න ඕනේ වෙලාව. අද්ද ඇරලා ගහන්න ඕනේ කියන කිසි මේගොල්ලෝ ඉන්නා එකලන්න භාවනා කරන්න හිත දෙන්නේවත් නැහැ. මොකද මේ වෙලාවේ තියෙන ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නයක් කරගන්න එක තමයි මොඩයාගේ හැටි. හැබැයි මේ ප්‍රශ්න වල කවදාක වෙනසක් වෙලා නැහැ. හැමදාම ප්‍රශ්න තමයි. නමුත් අපි මේ වෙලාවට තියෙන එක తත්‍ර తත්‍රා විනන්දනේ කියලා දැව වෙන ප්‍රශ්නයක් කරගෙන අල්ලබ ළඟ ඉන්න එකටත් ඇඟිල්ලෙන් යනවා බලන්නකෝ විචිදේ කියලා නේද. ඉතින් එහෙවෙක යම් කිසි කෙනෙකුට පුළුවන් නම් එක චිත්තක්ෂණයක් ඇහෙන් එන දේවල් අභිරමණය කරන්න නැත්නම් මනසින් ඇගෙන රූපවත් බලන්නේ නැත්නම් බැලුවොත් ඒක දෙවියන් මං කළ යුතු සත්‍ය පිටවෙනවා. ශබ්ද ප්‍රകൃතිය නෙවෙයි හිතින් ඇදෙන රේඩියෝ ශබ්දයක් එනවා. ඇතුලේ කොයි වෙලාවෙත් ඔය FM ලයින් එක වැඩ අද ඇහෙනවා. ඊට පස්සේ නාසයෙන් දිවෙන් කයෙන් හිතෙන් නිතරම තරංග වගේ පිට වෙනවා. ඉතින් එකක්වත් නැතුව මේ බෝඩකමට නැත්නම් මේ තකතිරුකමට මේ කය දිහා මේ උභහා දිහා බලයින් බැරිකම. එතෙන්දි කය නැත්නම් මනස ස්මාර්ට් වෙන්න හදන ඇටි. මේට වැඩි රසයි. මේට වැඩි අර්ථවත්. මේට වැඩි සමාජශීලී. මේ දෙවියන් දේශපාලන බලයේ තියෙනවා මේ නිකම්ම නිකන් තියෙන උගස් මැටිය වගේ තියෙන මේ උභහ බලනිනවා වෙනුවට බලන්න ඕනේ කියලා මේ දෙන ටික ඉගෙන ගත්තී අපි අවුරුදු 6 ඉඳලා මේ වෙනකන් ඉගෙන ගත්ත තක තීරු කන්නේලා තමයි කරන්න බෑ. අපි යම් දෙයක් ලැබලා තියෙනකොට පත්තම් පරිේශිතම් අනවිදර්තම් මනසා කියලා යම් දේවල් අපි ලැබලා තියෙනවා. ඒක අපි දැනටත් තව එක දිනු කරන පරිේශන කරමින් ඉන්නවා. එහෙම නැත්නම් හිතින් විමසාවල. ඒ සියල්ලම කියනවා නිකම්ම නිකම් මේ ඇහැ නිකම්ම නිකම් මේ කය තියලා මැටි බුද්දෙක් වාගේ. ඒක තියා බලන්නේ නිකේ මොකද්ද ලැබෙන්නේ කියලා. අපි හරියට ඇතුලෙන් තර්ක කරනවා. අන්නේ තර්ක කිරීම තමයි මෙතන තියෙන සමාධි ශික්ෂාවට තියෙන සමාධි අශික්ෂිත භාවය කියලා කියන්න පුළුවන් ඒකට තමයි. ඒ සමාධි අශික්ෂිත භාවයට කියන්නේ කාමය නෙවෙයි මේකට කියන්නේ කාම සංඥාව කියලා නැත්නම් මේකට කියන්නේ පංච නීවරණ කියලා. එහෙම නැත්නම් මේකට කියන්නේ පරිඋත්ථාන කෙලස් කිය. අපි ඒ වෙනකොට කාමයේ අතහැරලා තියෙන අපි දැන් ගෙවල් දොළවලින් අයින් වෙලා. එහෙම නැත්නම් හරක බාණෙන් අත්තරම් මිනිමුතු වලින් නෑයින්ගෙන් කාම වස්තුන්ගෙන් අයින් වෙලා. නමුත් කාම සංඥාවේ හිතේ වැඩ කරන නිසා මේ තරල ප්‍රත්‍යක්ෂණය කළ හැකි දල නොමිලේ ලැබෙන මේ අරමුණේ හිත තියාගෙන දෙන්නේ. අපි හිත නානා ප්‍රකාර වශයෙන් කියන මේ කයිදී හබලා ඉඳලා කාටද හරියන්නේ. ඒකේ අර්ථයක් තියෙනවා කොල්ලෙක් කෙල්ලෙක්ගේ කය දිහා බලන එකේ නම් යම් අර්ථයක් තියෙනවා. කෙල්ලෙක් කොල්ලෙක්ගේ කය දිහා පෙන්න නැතිකොටද පෙන්නන ඕන අර්ථයක් තියෙනවා. මේ තමන්ගේ කය මේ උභහක් වගේ තියලා රූප ශබ්ද ගන්ධ රස නැතුව බලන් ඉන්නවා කියන එක සියදි විනාශ ගැනීම. කාම භෝගියාට සියදි විනාශ ගැනීම. කාමෙත් නැහැ කාම සංඥාවෙන් කරන අමාරු. නැත් ඒක තමයි හික්මෙන්ට කියන්නේ. ඒකයි මේ සාරපත්‍ය සඳහන් සඳහන් කරන්නේ. ඒ වන් හිතේ ගහපදි සික්කිතබ්බං න චක්කු විඥානං උපාදිස්සාමීති. මේ මෙච්චර වහල ෆුල්ලෙන් වහලා තියන්නේ හිතට චක්කු විඥාණයට රස විඳින්න දෙන්න එපා. චක්කු විඥාන නිසිතං විඥානං භවිෂ්‍යතේති. චක්කු විඥාණයට ගියයි කියලා පච්චත්තා වෙන්නත් එපා. සතුට වෙන්නත් එපා, කතන්දර ගොතන්නත් එපා. මේ අර මැටි කොට දිහා බලන්න. මේ කය දිහා බලන්න.
අපි පහුගිය දවස්වල මේ කඩුවෙල තිබ්බා මේ සති පහක් තමයි 2300 ගෙන්නලා ඒකෙල්ල වල මැටි වැඩේ කරනවා. කලම් කලහඳ නැහැ. එහෙම නැත්නම් තෙක්ක සකේක මැටි කෝරු මැටි හරි අදිනවා. ඉතින් ඒක අරිකත් හඳ අපේ අජිප්පරගේ දුව යා කියනවා. මේ මැටි ටිකක් අතර දීලා හදන්න දුන්නේ මැටි ටිකක් අතර දීලා කියනවා. මේ මැට්ට උදවල තේරුම් ගන්න අපි ඔක්කොම මැට්ටෝ. මැටි අතින් අපි ඔක්කොම සමානයි. එතකොට කොවිලහරි මැට්ටට හිත ගියා නම් සතිය තියෙනවා. එيشම් මේ අතර ගත්ත මැටි පිට දෝතින් අල්ලගෙන අද්දකින් අරගෙන මේක දිහා බලන්න කරන්න බෑ. අපි මේ බලහිනා කලයක් හදන්න. අපි මේ බලහිනා එකෙන් මේ පානක් හදන්න. මේ දීප අතර දීප මැටි ටික තියා මේකට ගෞරව කරන්න එපා. මැට්ටෝ මමත් මැට්ටියා. මම PhD එකක් කරලා ආවිල්ලා අන්තිමට මැට්ටර තමයි වැත්තේ. මේ මැට්ටෙන් අපි ඔක්කොම සමානයි. මේ සමේ අද්දකේ තියෙන මැට්ටෙන් අපි සමානයි. මේ සාඛය බැලුවොත් අපි කොයි වෙලාවක හරි ඒකේ සදාචාරාත්මක වර්ධනයකුත් තියෙනවා. සමාජ වර්ධනයකුත් තියෙනවා. ප්‍රඥා වර්ධනයකුත් තියෙනවා. නමුත් තමන්ගේ කායට වෛර කරනවා විතර වෙන මොකක්වත්ම ජීවිත කාලය අපි කරන්නේ නැහැ. ඒකයි මේ රූපලාවන්‍ය මෙච්චර බිස්නස් එකක් කරලා තියෙන්නේ. ඒ ත්‍රි විලර ලීලා තියෙනවා කෙල්ල ඔච්චර ලස්සන නම් ඇයි හන්දියක් හන්දියක් ගානේ බියුටි පාලස් තියෙන්නේ කියලා. ඒක හොඳටම දන්නේ ඔය මල්ටි නේෂනල් කම්පැනි. අද ආණ්ඩු පෙරලන්නේ බියුටිෆිකේෂන් නැත්නම් ඔය ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක. නොකරන ජඩකමක් නෑ. උන් අවුරුදු 20කට තා ප්ලෑන් කරලා තියෙන්නේ මේ කෙල්ලගේ බඳ කොහොමද තියෙන්න ඕනේ, ඇස් දෙක කොහොමද තියෙන්න ඕනේ, ලපනමුවන් සඳ කොහොමද තියෙන්න ඕනේ, ෆීචර්ස් ඔක්කොම හදලා ඒක මොඩල් එකක් කරනවා. අපිට පේන්නේ මේ මොඩල් එක ඒ වෙලාවේ පහළලා තරඟ කරලා දිනනවා කියලා නෑ. උඹව හදනවා. ඒක නිලා අපි කෙල්ලෝ ටික ඒ පැත්තට දාගන්න. ඊට පස්සේ කියනවා හූ රන් ද බර්ගර්ස්. හූ රන් ද බර්ගර්ස්. ඉතින් මොන තරම් ලාභ තප්පර මොන ලැබුවත් ඒ ගර්ල් ලැබුණ නැත්තම් ඉවරයි. ඒකෙත් ප්ලාස්ටික් වලින් හදලා තියෙනවා. එහෙම නැත්නම් ප්ලාස්ටික් සර්ජරි වලින් නැත්නම් මැටි. ඒ නිසා BBC කරලා තියෙන සිවිලයිසේෂන් කියන පොතේ සිවිලයිසේෂන් පෙන්ලා බෙල්ලා අන්තිමට කියලා තියෙනවා. ඇමරිකාවට හොඳම නිලයක් මට මතකයි මාලම් බ්‍රැන්ඩ්ද කවුරු හරි බෙල්ල. ඒක තමයි මානවයාගේ තියෙන ශිෂ්ටාචාරය ඉහළම ලා. ඒක තමයි තීන්දුව. ඉතින් එතකොට පුදුජාන වාංශයේ මේ ගේන හදන මේ තමන්ගේ මේ මැටි කයට එහෙම නැත්නම් උඹ බහට හිතිය දන්න කොච්චර අමාරුද. මොකද මේක සැලසුම සහගතව මිනිස්සයා දන්නවා. මිනිස්සයා ඕනම කෙනෙක් තමන්ගේ කයට වෛර කරනවා. ඒක පුළුවන් නම් අඟලක් උස්සලා දෙන්න මෙච්චර ගාණක් ගෙවන්න ලෑස්ති. ඒකේ රවුන්ඩ් ටික හදලා හැඩතල සහිතව හදලා දෙනවනම් කිසි විලිලජාවක් නැතුව ඔය ස්කයි මෝල් එකේ තියෙන මැගසින් එකේ ලියලා තියෙනවා උඹ අර කෑල්ල පොඩි නම් මේ ලක්ෂ හතරක් දීපන් අපි ඒක හදලා දෙමු. ඒක දැනක ලියලා තිනවා මේ කෙල්ලගේ පාතපැත්ත පේන්න නැත්නම් සාක්කුවට මෙන්න මේ පෑඩ් එකක් දාන්න. ඇතුළට දාලා නෙමෙයි. එහෙම කලිසමක්වත් හරියනවා. ඉතින් කිසි ලැජ්ජාවක් මොකුත් නැහැ මෙච්චර ගාණක් ලක්ෂ ගාණක් දෙනවා කියන්නේ. ඒ මොකද හැම මේ මිනිස්සු හොඳටම දන්නවා හැම කෙනාම තමන්ගේ කයට වෛර කරනවා. දැන් බුදු දානසික සම්පූර්ණ නිපතරෝලා කියනවා ඇද් දෙකක් තාපාන් කන් දෙකක් තාපාන් නාසය දිව කය වහලා මේ මනුස්ස ප්‍රතිලාභයට මනුස්සත්ත්ව ප්‍රතිලාභයට මේ ඕලාරික අත්ක ප්‍රතිලාභයට හිතව ගන්න නිවන් දැක්කා වෙන මොකක්වත් ඕනේ එකම චිත්තක්ෂණයක රූප බලන්නේ නැති ශබ්ද අහන්නේ නැති ගඳ බලන්නේ නැති රස බලන්නේ නැති මේ චේතනා විරහිත කයට හිත ගියා නම් ඒ චිත්තක්ෂණේ නිවන. ඒකට කියන තදංග නිබ්බුති කියලා. ඉතින් මේ නිවන පෙන්වන්න හදන්නේ මේ අනාථ පිටිගේ සිත් මනස පොඩ්ඩකින් මැරෙන්න ඉන්න කනට කියනවා. ඔක කඩන දේ තමයි රූප බලන්නේ කිය ගමන් අර මැටි කුලියට හිත යන්නේ. කයට හිත යන්නේ. ඒ නිසා චක්කු විඥාණය ඔය චක්කු විඥාණය මත හීනමවන එක සැලසුම් කරන එක නොවේ වාග්ල හිතපක්කේ
කන නැත්නම් සෝත විඥානෙ නැත්නම් සෝත විඥානෙ මත එන විඥානෙ අල්ලන්න එපා. ඒකෙන් සැලසුම් හදන්න එපා. ඊට පස්සේ කියනවා ගාහන විඥානෙ, ජීවහා විඥානෙ, කාය විඥානෙ. කාය විඥානෙ වැඩ කරන වෙලාව තමයි කය හිතාමතා වෙනස් කරන වෙලාව. සචේතනිකව කය හොල්ලන වෙලාවේදී කාය විඥානේ පහළ වෙනවා. එimhe සචේතනිකව කය මෙහෙව්වේ නැතත් වෙන මොකද්ද වේගයකින් කය නඩත්තු කරනවා. ඒක දන්න ඔය යුතනීෂා වලට ගියාට පස්සේ ඒ මොලේ වැඩ නිකිරුවාද? උගුරයි ආහාර මාර්ගයයි වැඩ. හෘදේ වස්තුවේ වැඩ. මොලේ වැඩ සම්පූර්ණයෙන්ම නැතර වෙලා. ඉතින් එතකොට ඒ දොස්තර කෙනෙකුට ආය අමාරු කියන්නේ ජීවිත තුනක් නැද්ද කියලා. ඉතින් දිගට යන්න පුළුවන්. මැෂින් එකේ දුවන්න පුළුවන්. එතකොට මේ මිනිසයා එතන මේ සමිඥානික කයක් එහෙම නැත්නම් සචේතනික කතියක් නැහැ. මේ යන්ත්‍රය දුවන කොහොමද දුවන්නේ? ඊයර කියන පෙර ඉස්සරගෙන ආව කර්ම ජවල හැටියට, හැබැයි වල හැටියට, පෞෂත්ව ලක්ෂණ වල හැටියට දුවනවා. හැබැයි කිසිම දෙයක් බාහිර ලෝකයක් එක්ක සම්බන්ධකම් පවත්වන්න බෑ. හැබැයි යන්ත්‍රය දුවනවා. ඉතින් ඒක මේ ලෙඩා නැගිටවන්න බැරි නෑ. ලීඩා නැගිටින විල දකින්න කොට ගෙදර අල්ලම ගෙදර කට්ටියත් එක්ක මැරෙනවා. ලීඩා එළියට එනකොට ලීඩාට සම්මිය සමාසම්මිය තනියපයක් තියෙනවා. ඒකෙන් හම්බ කරන හම්බ ගැටිලක් අල්ල. ඒක මම කියන්න හදන්නේ මේ අපි මේ තීන්දුව ගත්තේ නැති වට ගන්නා මහාන දිටි නැති වුණාට මේ කය පැවැත්මක් තියෙනවා. අපි ඒකට භවය කියලා කියමු. අන්නේ ඒක තියෙන මේ කය දිහා බලන්න කියන එක පෙන්වන්නේ ඇහැට යවන්න දෙන්න එපා, කනට යවන්න දෙන්න එපා, නාසයට යවන්න දෙන්න එපා, දිවට යවන්න එපා, කය තිතමතා කරන දේවල් කරන්න එපා, හිතින් හිතවිලි එන දේවල් හිතන්න එපා. මේවා ආවට එවදිගේ හීනම වන්න එපා, හීන පලාපල බලන්න යන්න එපා, හදේ කතන්දරව තන්න යන්න එපා. මුළු ලෝකෙ ප්‍රපංචය විශේෂයෙන්ම ජනමාන යුවදීගේ හදන කතන්දර වලින් පත්‍ර පුරෝලා, රේඩියෝ පුරෝලා, ටෙලිවිෂන් පුරෝලා, එහෙම දිවට තව වෙන 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 තාක්ෂණික ක්‍රම වලින් පුරෝලා තියෙන එක නිසා ඒව දන්නවා. මනුස්සයා තමන්ගේ කයට වර්තමාන මොහොතේ මෙතෙන්ද වෛර කරන තාක්කල් හැම වෙලාවෙම මේ දේවල් මේ වයින් තමයි බලන්නේ. ඒක සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා සුපින ජාතකයේ. තමන්ගේ ස්වාමි පුරුෂයා ගෙදරින් පිට වෙනකම් ඒ හොර ස්ත්‍රියව ඉතරා දුරේ බඩු දෙක අතේ බලහිනවලු කවුද ඊගාටේට පුරුෂයා කියලා දැනගන්න. තමන්ගේ හොර මිනිහා එනකම් ඇතුලේ ඉන්නේ පුරුෂයා දොර වහගෙන කතාවට යනවා. කී වෙලාවෙ ඉඳලා දොර බඩු දෙක අතේ නිතරම හැගහගෙන ඉන්නවලු. අරයා කවුදද ඉන්නේ? අර මොකක්ද සින්දු කැලක් තියෙන එක ඉන්නේ අර ඒ රත්තරන් කුමාරයා මාගාවට මාව බලන්න කොයි වෙලාවද දැන් එන්නේ? ඔච්චරම තමයි අපි හිත කරන්නේ. ගෙදර විනය යනකම් ඉන්නේ. ඒක නිසා මේ කයේ දින මේ දෙල්ලන් ටික බැලුවොත් වෛශ්‍යාවගේ ක්‍රියාකාරකම් තමයි පේන්නේ. ඌ කියනකොට මම දන්නවා කැමති නැහැ කියලා. ඉතින් මගේ හිතත් එහෙම ඉඳලා මට ප්‍රශ්නයක් නැහැ. කොයි එක නාගේ තිත උච්චරයි. ඉතින් ඒ වෙලාවේදී මරණ මොහොතදී කියනවා රූප අපිරපණය කරන්න එපා. නැත්නම් රූප චක්ක විඥානේ, සෝත විඥානේ, ගහන විඥානේ, ජීවා විඥානේ ආදි වශයෙන් මේ විඥාන හයම පෙන්නලා කියනවා අල්ලන්න එපා. ඒකෙන් එතන වැඩක් යනවා. උඹ හිටියත් නැතත් වැඩක් යනවා. ඒකට විනිශ්චය කරන්න යන්න එපා. හොඳ නරක බලන්න යන්න එපා. ඒක පිළිබඳව අභිරමණය කරන්න එපා. ඔකට රිංග ගන්න එපා. ඔගෙන වචන කතා කරන්න එපා. නාබිනද්දති නාබිවදති නාජ්ජෝස චිත්තති කියලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාවලිය නැත කරන්න බෑ. ඒක අපේ සත්‍යචේතනිකුණත් අචේතනිකුණත් ක්‍රියාවලිය ආන. විශේෂයෙන්ම අචේතනිකව සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳ හොඳම පැහැදිලි අර්ථකථන දුන්නේ සරෝජනාංශේ. ඔයි කියන වීතිකම භූමිය කෙලෙස් නැති වුණාට පරිඋත්ථාන භූමිය කෙලෙස් සමතෙන් අපි නතර කරාට අනුශය කියලා එකක් තියෙනවා. කාපට් එකේ අට තියෙන දූවිලි ටික වගේ. එහෙම නැත්නම් වැලි තලාවක් යටින් ගලන ගංගාවක් තියෙනවා. ඒ ගංගාව දිගටම වැඩ. ඒව පිළිබඳව විනිශ්චය කරන්න එපා. ඒව පිළිබඳව මත ප්‍රකාශ කරන්න එපා. ඒව මගේ කියා ගන්න එපා. ඒවට වෛර කරන්න එපා. ඒ විතරක් නෙවෙයි,
කවුරු ඒව කරත් ඔබට ඒවක්වත් නතර කරන්න බෑ. අපි දැනගෙන ඉන්න ඕනේ කියලා. ඒක නිසා මේ විදිහට යම් කිසි කෙනෙක් ඒ ඉදරන් සම්බන්ධ කරන්නේ ඇහ කන දිවනාසය කයමන කියන ඉදරන් සම්බන්ධ කරගෙන මේ විඥානයේ පහළ වීම හෝ ඊට පස්සේ සූත්‍රයේ දිගට යනවා. ඒ විඥානය නිසා ඇහත් රූපයත් විඥානයත් නිසා යම් ස්පර්ශයක් පහළ වෙනවා. ඒ පහළ වෙන ස්පර්ශය අල්ලගත්ත එපා. ඒ ස්පර්ශය අල්ලගෙන කතන්දර ගොතන්න යන්නත් එපා. මේ ස්පර්ශය නිසා යම් වේදනාවක් පහළ වෙනවා නම් ඒ වේදනාව අල්ලගත්ත එපා. විදනා සම්බන්ධ විඥානය අල්ලගත්ත එපා. ඒ විඥානය මත කතන්දර හදන්නත් යන්න එපා කියලා. ඉතින් මේ විදිහට මදුපිණ්ඩික සූත්‍රයේදී සර්වඥාන්සේ පෙන්ලා දෙනවා ඒ වගේ කතන්දර හදන්න ගියොත් අපට වෙන්න තියෙන යම් යම් විඥාන බලන චක්ක විඥාන සෝත විඥාන ගහන විඥාන ආදී වශයෙන් ඒ විඥාන එක එකක් අල්ලන්නේ වට හේතු කරුණු දක්වන්නේ ඒ වගේ චර්යාව ගැන වග වෙන්න එහෙම නැත්නම් විනිශ්චය කරන්න වට රිංග ගන්න ගියොත් හිතේ කවදාකවත් ඉවරක් නැහැ. ධිකට 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 ප්‍රපංචකරණේ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒකේ ඇති ස්පර්ශය මේකෙන් ඇති වුණ පහස අපිට දැනෙන පහස පිළිබඳව හොඳ නරක හරි වැරදි විනිශ්චය කරන්න ගියොත් ඒ පොඩ්ඩ ඇති. ඒක දිගට අපේ හිත කතන්දර ගොතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ වෙන වේදනාව කිය අපි ඒකනේ මැරිගෙන නටන්නේ මේ ප්ලෙෂර් ප්‍රින්සිපල් එකටනේ. සැප විඳින්නනේ. එතෙක නිසයින සැප වේදනා දුක් වේදනා පිළිබඳව මත ප්‍රකාශ කරන්න ගිහිල්ලා විනිශ්චය කරන්න ගිහිල්ලා ඒ වාරයට මෙයාට හේතු කරන්න ගිය ගමන් දිගට වැල්වට ආරම්භ කරන කොච්චරද යනවද කියනවනම් ඊගාටෙන චිත්තක්ෂණයට අපි අඳ ගොළු බීරි වෙනවා. මොකද හදාගත්ත කතන්දරයේ දිගේ තමයි වැල්වට ආරම්භ දිගේ තමයි අපි ජීවත් වෙන්නේ. ඊගාටෙන චිත්තක්ෂණ තියෙන ප්‍රත්‍යක්ෂය අද ඉස්සල චිත්තකෙතින් හදාගත්ත සංකල්පයෙන් වහවලා. වහලාගෙන අපි හීන ලෝකෙක ජීවත් වෙනවා. ඉක්ණිහාට තමන් ඉදිරියට සිද්ධ වෙන දෙයට අඳබුළු බීරි බාටපත් වෙනවා. ඉතින් මේක හරි අමාරුයි විශ්ල කරන්න. නමුත් ඒක යම් ප්‍රමාණයකට උත්සාහ කරන කෙනෙකුට හොඳ ඥානවන්ත හොඳම උපායශීලී තියෙන කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඒ වෙනුවට හිතපැවැති යුතු තැනක් අරමුණක් ආලම්භනයක් නිමිත්තක් දෙන්නේ කියලා. ඒ නිමිත්ත සර්වඥාන්සේ අපේනේ පරිශීන කරලා මතක් කරලා කියනවා කායගත සති. කතමාච කතමෝ ඒකෝ ධම්මෝ භාවේතම්පෝ. මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ සලින්ද්‍රිය දිගේ මේ වර්ධනය තන්නේ කර කෙලෙස් වර්ධනයක් නම් ඒ වර්ධනය අඩු කරන්න හෝ ඒ වදියා බලන්න වේදිකාව සකස් කරගන්න පදනම සකස් කරගන්න කායගත සත්‍යයේ හිත දාන්නේ කියලා තියෙනවා. ඉතින් ඒක තමයි අර පුංචි හාමුදුරුවෝ ඒ මහජීව රජ ස්වාමීන් වහන්සේ ගැනත් නැත්නම් ඒ පොටිල ස්වාමීන් වහන්සේ ගැනත් ඔය දිගේම සඳහන් කරලා තියෙනවා කතා කරලා තියෙන්නේ ඒ හිල් හයම වහලා නැත්නම් හිල් පහක් වහලා මනස අවදි කරලා මේ මැටි කොට දිහා බලන්න. මේ උඹහ දිහා බලන්න. මේ ඉරියව දිහා බලන්න. මේකට පොට්ටපාසුත්ති සර්වඥාන්සේ සඳහන් කරනවා මේ ඕලාරික අත්පටිලාවේ දිහා බලන්න. නැත්නම් තමන්ගේ කයට පෙම් කරන්න. නැත්නම් තමන් කවට මෛත්‍රී කරන්න. තමන්ගේ කයට කරුණාව කරන්න. ඒක නොකරන තමයි මේ අනුන්ට මෛත්‍රී කරන්නේ. ඒක නොකරන තමයි මේ අනුන්ට කරුණා කිරීම මහලුක දෙයක් විදිහට ඉදිරියට දාගෙන ඒකට කියනවා වෙස්ටර්න් ඉන්ටරෙස්ට් කියලා. තමන්ගේ මේ කය බැලීම නොකරන්න අපි එක එකනා පිළිබඳව බැලීම ලොකුවට දාගෙන ඒ වෙනුවෙන් මාගේ මේ සටන මේක සඳහායි මේක සඳහායි මේක සඳහායි කියලා කතා කරනකොට මම අමතක වෙනවා. ඉතින් මේවා ජාත්‍ය ආත්සල්ය කියලා කියනවා. අරග කියනවා මේක කියනවා. නිකන් සැලසි එකක් විතරයි. මේ තමන්ගේ වර්තමාන මොහොත වශයෙන් මේ තියෙන කයට හිත දැමීම වෙන්නේ කිසිම ආර්ථික දේට බලන්න වාසියක් නැති ප්‍රලාපය. ඒ වෙනුවට මේ ලෝකේ තියෙන ආර්ථික දේශපාලන සහ මේ දේවල් බොහෝම වටින දේවල් කියලා පෙන්නලා දෙන්න හදනවා. ඉතින් එහෙව් ජනගහනයක් මෙච්චර බිලියන් ගණක් ඉන්න ලෝකේ ඒ ඔක්කොමලා ඒකම කියද්දි තාම සරුවචනාංශිකෙන් මේ තනි පුරුෂයා කියපු දේ බොරු කරන්න බැරිලා තියෙනවා.
මේකේ කායන මාර්ගය. මේකේ කායන මාර්ගය. මොකද්ද කායගත සද්ද? තමන්ගේ කාය අත්ති කායවතුවා පඩස සති පච්චපට දහවති බර මේ වෙලාවේ කායක් තියෙනවා කියන එකට ඔය සතිය පිටවන්නේ කියලා. යාවදේව ඥානමත්තාය පතිසති මත්තා. ඒක සඳහා කරන අතිරේක උනන්දු කිරීමක් තමයි ඒ කායේ හිතපාතින වෙනුවට ඒ රූප වැලීම සද්දෙහිම ගන්ධරස පහස බැලීම කියන එක අපි తాවකාලික පරිශ්‍රණ වට්ටමකට පොඩ්ඩක් හික්මවමු. හික්මවලා කායේ කොච්චර වෙලා හිටියන්න පුළුවන් කියලා බලන්න. එතකොට ඒ රූපයක් බලන්න ගියාම යම් තාක් වේගිකින් කෙලෙස් උපදිනවද? ඒහා සමානම ඇතුළට අවබෝධයක් මේ සර්වචන්සේ කියන්නේ ඥානාමි අබ්බඤ්ඤාසින් විදිතං න උපට්ඨාසි කියන විදියට කයෙහි හිත පවත්ලා එක චිත්තක්ෂණයේ 2 3 4 5 6 කියලා වැඩෙනකොට පුදුමාකාර දර්ශනයක් එන්න පටන් ගන්නවා. මේ කය කියන්නේ මොකද්ද කියලා. මේ ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. මේ හුබහ කියන්නේ මොකද්ද කියලා. මේ රූප කියන එක මොකද්ද කියලා. ඒකට ওই හිතන තරම් කල්යන්නේ නැහැ. අර වළක්කනකොට ගැලක්වේ නැත්නම් ඒවතිගේ කොච්චර කෙලෙස් ජවයක් ඇති වෙනවද කියනවා වගේ. ඒ වගේ කෙලෙස් වෙන බව දැනගෙන අරසා කරලා තමන් ඉඳගෙන ඉන්න කයෙහි හිත පවත්නවා නම් ඒක පවත්න්න ඕනේ බොහෝමත්ම සමාදම් වෙමි. බුද්ධ ගෞරවේ, ධර්ම ගෞරවේ, සංඝ ගෞරවේ, ශික්ෂා ගෞරවේ. ඒ අහල් ආවට ගියාට ඕ වැරදිලා කරන දෙයක් නෙවෙයි. මේ කය තමන්ගේ කයට ඕලාරික අත්පටිලාභයට හිත යොදන්න පුළුවන් නම් ඒ වෙලාවේදී ඔය කියන චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන ඔක්කොගෙම හිත වැර බෙරිලා දැන් තියෙන්නේ කාය විඥානේ. හැබැයි ඉබේ සිදුවෙන දෙයක්. හිතමත කරන දෙයක් නෙවෙයි. මම දන්නේ මේ කේල්ගිඩි පොත්ත ගලවලා වගේ මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. කය තියන්නේ මැටි පිටක් වගේ. උඹහක් වගේ. තියලා මේක දිහා බලන්න. මේක කරන්න ඔය උච්චර දනෝ සම්භාරය මහා ජනතාවක් අනිත් පැත්තේ යද්දි මේක කරන්න එසේ මෙසේ බුද්ධ ශ්‍රද්ධාවක් තිබිලා ඇද්ද කියලා හිතා. එසේ මෙසේ ධර්මයේ පිළිබඳ හැඟීමක් ඇදහිලා තිබ්බොත් ඇද්ද කියලා බලන්න. එසේ මෙසේ සංගරත්යක් මේ මිච්ඡක් මේක ගෙනලා තියෙන අවුරුදු 2600ක් උන්දලා පිළිගත්තොත් කොච්චර වටිනවද කියලා හිතා. එසේ මෙසේ සීලයක් තිබ්බොත් ඇද්ද? මේ සීලය කියලා කියන්නේ කාය වචන කිහිපෙම නෙවෙයි. මේකේ ඉන්නේ හාගිය ඒ මතින් හටගත්ත සමාධි ශික්ෂාවක් මේ කතා කරා. තමන්ගේ අවධානය මෙතන විතරමයි. එහෙම නැත්නම් මෙතන තමයි අශෝකං විරජං කියන ශෝක නොකරන තැන. රජස් නැති තැන. මේක තමයි මගේ ക്ഷേම භූමිය. මොකද්ද? කය යම් යම් ආකාරයක පිහිටනවාද? ඒ ආකාරයට කයිද බලائیں۔ යත යත වා කයෝ පනීතෝ හෝති තත තත අපජාන. ඉතින් මේකින් මේ මාරාන්තික ලෙඩෙකුට මෙච්චර සතුටක් මෙච්චර කලහක් උපයන්න පුළුවන් වේද කියලා හිතන එක පවා ඒක තියෙනවා මහ විශාල මේ පෙර නොඇසු නොවිරුගත මාරාන්තික කෙනෙකුට මේ වගේ දෙයක් දෙන්න. එක පැත්තකින් බලනකොට මේ මනසට විතරයි මේ කරන්න පුළුවන් කියලා හිතනවා. මොකද අනික් කටියට තියෙනවා තව යන්න කරන්න දේවල් තියෙනවා. හීන තියෙනවා. ටර්මිනල් නැහැනේ වැඩි. ඔය යාමරට මම මැරෙන්නේ මට ඒ උදේට ගන්න මොනවද? පාටි පුත් එක පාන් කනවද? නැත්නම් කඩේකට ගිහිල්ලා කාලා එනවද? මම හිතන්නේ මයි අප්ප නැත්නම් නිකන් පරිප්පේ එනවා ඒ ගෙදෙට්ට. මැරෙන්නේ නැති එකට ගොඩාක් දේවල් කල්පනා කරන්න දෙනවා. මැරෙන්නේ නැති එකයි කල්පනා කරන ටිකට කාම තණ්හා කියලා කියන මේ තමයි කටබඩ පුරවන. ඒකත් බෑනේ ගෙදර ගෑන්න කන්න දෙන්න. දරුවන්ට කන්න දෙන්න කවුද? ලයිට් බිල් ගෙවන්න කවුද? වතුර පිළිගන්න. ඒකට භවතණ්ණාව කියනවා. ගමගේ පැවැත්මනේ මේ මගේ අපේ පැවැත්මක් තියෙනවා. පවුලේ, ගමේ, රටේ, ජාති ඒක බොහොම ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ මගේ දරුවනේ. ඉතින් ඒව කරනකොට එක එකන වලි දානවනේ අප්පා. මේ හදිසියේ පාන් ගෙන්න යනකොට වාහනකාරයා ඇවිල්ලා අහස් කරනවා. ඒ ඉදිරියෙන් තද වීමට කියනවා මේ භවතණ්ණාව. ඔය බෙල්ල කන්න ඕනේ මේ මට හදිසියේට යන්න හරනවා මේ අපේ මේ ට්‍රැෆික් ජෑම් දාගෙන අනම් මනම් කියලා ඕනේ මේ භවතණ්ණාව. ඉතින් මේ තණ්හා තුන නැති එකෙක් නැහැ.
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ ඔක්කොම තියෙන එක චිත්තක්ෂණයක් මේ දැනට ලැබිලා තියෙන අංග සම්පූර්ණව තියෙන මේ වර්තමාන මොහොතේ කයෙහි මෙතන පවත්නවා කියලා කිව්වහම ඒ භව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනටම චිත්තක්ෂණයක උත්තරයක් හම්බ වෙනවා. ඒකට කියනවා සම්පත්තිය කියලා. ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. එනිසා හෝ මගේ මේ සියලු ඥාන වගකීම් නිසා ක්ෂණ සම්පත්තිය ඉක්ම නොයාවා කියලා මේ කියලා දෙන්න හදා. ලැබිච්ච ක්ෂණ සම්පත්තිය තියලා ඒක පුංචි කරලා අපි අරයාගේ මේ යගේ සුභසිද්ධිය ඊයේ කරපුවා හෙට කරන්න තියෙන දේවල් අතන වෙන දේවල් මෙතන වෙන දේවල් ගැන කල්පනා කරගෙන ඉන්නකොට ක්ෂණ සම්පත්තිය පැදුරටත් නිකන් ඒක ගියාට පස්සේ ලස්සන කතන්දරයක් හදලා අපි නිකන් මනෝලෝකෙක පටන් ගලලා හීනකටක් මැද විමනක් මැද ඒ විමානේ ඔය සුවංගනාවක් වගේ අපි නිහිටි අයියෝ කියලා වැඩක් නැහැ. සාහිත්‍ය නිර්මාණ කරලා ඉවරයක් නැහැ. හැබැයි පොඩ්ඩක් බොන්න ඕනේ මෙවට පස්සේ ඕනේ සාහිත්‍ය නැත්නම් සුරුට්ටක් ගන්න ඕනේ. මේ ගංජා සුරුට්ටක් ගහුවම ෆුල් ආතල්ලේ ඕනේ සාහිත්‍යයක් කරන්න. බුදුඥානන්ද කියනවා මේ මදේට ප්‍රමාදයට වෙන දේවල් නොකර වර්තමාන මේ ඕලාරික කයත මේ මැටි ගොඩට මේ ඕලාරික අත්පඩලාවේට හේතුව දන්න කියන්නේ නැතුව මෙතන සාරිපුත්‍ර සාරි කියනවා ඇහැට යන channel එක වහන්න, කනට යන channel එක වහන්න, නාසයට යන channel එක වහන්න, දිවට යන channel එක වහන්න, කයට යන්න දෙන්න අචේතනිකව වෙන දේවල්, අනායාසයෙන් වෙන දේවල්, මනසෙ හිටින්නම දාලා තියෙනවා. අද මේකට කොච්චර කලි ලෑස්ති වෙන්න ඕනද කියලා ප්‍රශ්නද? කොච්චර කලි ලෑස්ති වෙන්න ඕනද? ඒකයි මේ මර මොහොතේ හිටියා. මේ උපාසක මහතාට මේ සාර්ථක සමාජයේ මතක් කරන අඩු ගානේ මේක අහලා තියෙනවා. ඊට පස්සේ හිතන්න ඕනේ ඒක කළ හැක්කක්ද කියලා. උගව දෙනෙක් ප්‍රතික්ෂේප කරා. යොහොම කරන්න යනවා මේ පින් කරලා පිට මන ඇත්ත දෙකින් ඇති වැඩි මොකද්ද? මෙච්චර පෙර ආත්ම පින් කරලා පිට මේ හොඳ කම් දෙකින් ඇති වැඩි මොකද්ද? සංගීතය ප්‍රිය කරන්නේ නැද්ද? මේ ලස්සන මනබන්ධන රූප ඕල්ට මොකද වෙන්නේ? ඊට පස්සේ මේ රසමසවලු, මේ ගන්ධ සුවඳ, මේ කායර තියෙන පස්සට දෙන විල්ලුද පහත නිකම්ම නිකම්මද? එතකොට මේ මනතෙන් කරන මේ චේතන චින්තන ඔක්කොම පිස්සුද? ඔය පිස්සු කතා කරන්නේ ඔව් 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 දෙය ග්‍රාමකින් දෙවල් නරක නැහැ හොඳයි 60 වෙනකොට පස්සේ දැන් ඉතින් අපි පුළුවන් තරම් ඊට ඉස්සරලා පුළු පුළුවන් තරම් රූප බලමු. අපි බ්ලැක් ඇන්ඩ් වයිට් නැත්නම් කලර්ඩ් බලමු. කලර්ඩ් නැත්නම් 3D බලමු. අපි ඕනේ ගානක් ගන්න ලෑසි ඕන කෙනෙක් හදනනම් 3D බලන්න තියෙනවා නම් අම්මා පෙර කල පින් නිසා මෙච්චර ලස්සන රූප දකින්න හම්බුණා. මෙච්චර ලස්සන ශබ්ද අහුණා කියලා ඒව ෆොටෝ ගහගෙන තියාගෙන ගෙදර ඇල්බම් එකක් තියලා තියෙනවා. කට්ටිය ආවම ඉස්සරහ පේන්නේ. ඔන්න මගේ කෙරුවාවට. ඕම් බලාපන්. මම නටපුන ආඩදීමේ රඟ මේ මේ වෙලාවට මට මේ 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 දේවල් කරලා තියෙනවා කියලා අර එන මනුස්සයෙක් පිස්සුවක්ද මේ විවිධ ආකාරයේ රූප ගන්න දැන් ඔය ආච්චිලාටම හරි අප්සෙට් මොකද මේටි කරගන්න හම්බුනේ නැහැ දැන් මරණ වේට ආනත දැන් ඉස්සරහට කරන්නත් නැහැ අර කට්ටි බලන්නකො මේ කරලා තියෙන දේවල් ඉතින් ඒ නිසා ආච්චි අපරට වෙන්න මොන ගුණ දේවල් වෙන්න නට උකුලේ තියාගෙන අලවන ඒ මොකද අර ඉෂ්ට කරගන්න බැරි බලාපොරොත්තු ටික දරුවන් ගැන බලවෘත්තු තියන්න බෑ උන් දැනටම ගෞතුයි. ඒ නිසා මොනුගුරන් ගැන දරුවන් නැත්තම් දරුවනේ දරුවෝ ගැන කල්පනා කරගෙන ඒත් අරුණත් පවන්නේ මොනවාද? මෙන්න මේ වාගේ රංගපටු නෑ. මෙන්න මේ වාගේ මියුසික් පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ වාගේ සුපර් සාස්ත්‍රීය ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ වාගේ ගන්ධ සුවඳ ජාති වුණා මේ වාගේ සව පහස් කරලා බලන්න ඕනේ කියලා අරුණගේ තොරව ක්‍රේල් කරනවා. කොණ්ඩේ නෙවෙයි. ඔළුව ක්‍රේල් කරනවා. අත්තම්ලා. මුත්තම්ලා. ඒ මොකද කවදාකවත් චිත්තක්ෂණයකටවත් චින සම්පත්තිය විඳලා නැතිව. වර්තමාන මොහොතේ තියෙන මේ සැප, වර්තමාන මොහොතේ තියෙන මේ inalienable unalloy කිසිම දෙයකින් අංග සම්පූර්ණ කළ යුතු නැති ඒකෙම පිරිච්ච වෙන් වෙන්න හිතෙන්නේ නැතරම් මේ තියෙන චිත්තක්ෂණයේ නොමිලේ පිච්ච මේ චිත්තක්ෂණයේ තියෙද්දී අපි මේ බාහිර දේවල් වල රඳාලා මේ කියන භෞතික සම්පත්තිය ගැන රඳලා මේ කරන සුඛෝපභෝගී කතන්දරේ මුඛාට නම දැම්මත් අවසාන නංගු යන්නේ මායාවට. මායාව නම් මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ ඒකට සැදී පැහැදී ඉන්න කට්ටිය තමයි
මේ ලෝකේ වටේ ඉන්න ඔය නළු නිළියෝයි ඔක්කොම මේ අලුත් අලුත් දේවල් හොයා ගන්න කට්ටියයි. ඒ කට්ටිය හරි ලස්සනට ඒ කට්ටියට ස්විච්චාවෙන් සේවයේ සලසනවා මාරයා. ඉතින් අපිටතර පොඩි ගහනක් ගෙවනවා. ඒ ටික ලබා ගන්න පොඩි ටැක්ස් එකක් ගෙවන එක ප්‍රශ්නයක් නැහැ. මොකද ඉඳුරම් පිටවීම තියෙනවනේ. ඒ නිසා මේ චක්කුවේ පහළ වෙන විඥානය හෝ ස්පර්ශය හෝ වේදනාව කියන මේ තුන ලස්සනට බුදුරජාණන් වහන්සේ මතුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරනවා. විස්තර කළා කියනවා එක තැනක හරි අභිරමණය කරපුවම ඒක දිගේ දිගට යන කතාවක් වෙනවා කියනවා. චක්කුංච පටිච්ච රූපේච උපද්ද චක්කු විඥාන තින්න සංගති භාසෝ මේ තුනේ කරතින් තක ස්පර්ශය සිදෙනවා. පස්පච්ච වේදනා මේ ලෝකික චිර දේවල් තිබුණා අපි විඳින්නේ ඒ වෙලාවේ ඇහැට මුලිච්චිච්ච එක විතරයි. ගෙදරක තියෙන ගොඩාක් දේවල් අමුත අපි බුද්ධ විඳින්නේ ඒ වෙලාවට ඇහැට පුලිච්ච වෙච්ච දේවල්. ඒ නිසා යම් පසපච්චා වේදනා. ඉතින් පසපච්චා වේදනා තියෙන උගාව කියලා බණාගෙන ඉන්නකොට. වැඩි පැය කාමර දෙක පන්නලා කියන්න ඕනේ. එතකොට ඔන්න වෙන එක්කුත් තේරෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ හැබැයි. මෙතන කියන්නේ අපි ලෝකේ කොච්චර දේවල් තිබ්බත් අපි හැ මුලිච්චු වුණානේ එච්චරම විතරයි අපි විඳින්නේ. යම් වේදේති තන් සංජානා. ඒ විදිහට හැ මුලිච්චු වුණානම් අපි ඒ දේ අනිත්‍යව වෙන් කරගන්න ඒකට විශේෂ ලක්ෂණක් දානවා. හඳුනා ගැනීමක් කරනවා. යම් සංජානාති තන් විතක්කේ. ඒ හඳුනාගත්ත දේ ගැන ඉතින් අපහපා කරනවා. ඒකට කියනවා මේ කරක් වමාරාකෑමක් කරනවා. දවල් තිස්සේ කාල දැන් මේ වෙලාවට ගියොත් එමු දුරට ගහක් මුල වාඩි වෙලා ඉතින් ගුඩුස් එකක් කරනවා. ඒක හපල 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 ආය කරනවා. ඊට පස්සේ ආය ගුඩුස් එකක් කරනවා. ඒක හපහපා කරනවා. ඔය බීපු කට්ටියත් ඒක කරනවා. ඒ උඩ තේන එක දාන්නේ නැහැ එළියට අපරාද. ආය හපල. ඉතින් එමේසුන්ට hina වුණාට අපේ මනස කරන්නේ ඔච්චරම තමයි. තින සංගති පසු පසපච්ච වේදන යම් වේදේති තම් පසපච්ච වේද යම් වේදේති සංසංජානති. අපි ඒක ඒ ඔක්කොම ලෝකෙ තියෙන එක එකක් හයිලයිට් කරලා ගන්න. ඊට පස්සේ ඒකන විතක්කේති. යම් විතක්කේති තම් පපච්චේති. ඊට පස්සේ ඒක තටු වෙනවා. පියාසලන්න පටන් ගන්නවා. එතකොට මේ මනස ඊගා චිත්තක්ෂණේන ප්‍රകൃතියට නෑ. ඒක හීන ලෝකෙකයි. ඒ ඇහෙන්න බීලා වගේ. ඊට පස්සේ මේ පපංච සංඥා සංකා සමුදාචරණ ජය පහිකිය හොගේ චිත්තක්ෂණයේ ඇති වෙච්ච දේවල් හිත හිතා ඉදීම නිසා ඊගාවට එන පවිතුරු චිත්තක්ෂණයට අපිට යන්න බැරි වෙන තත්යකටපත් වෙනවා. අර හිතවිල්ල ඊගාට තියෙන ප්‍රകൃතිය අරපත් කරනවා. ඉතින් ඊට පස්සේ අපි මේ හිතවිල්ලට හේතු වෙච්ච කටියට බණිනවා ස්තුති කරනවා. හැබැයි යාට මතක නැහැ දැන් ඉන්නේ වර්තමානයේ නෙවෙයි කියලා. දැන් ඉන්නේ එළඹිච්ච චිත්තක්ෂණේ නෙවෙයි කියලා. මොකද මේ අර හදාගත්ත කතන්දරේ වර්තමාන මොහොතේදී හරිය රසවත්. මම්ම තන වදාගත්ත මම්ම වදාගත්ත දේ මේකේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙහෙව ලෝකෙක බුදුජානක වහන්සේ මේ කියන හදන මේ ධර්මතාවයේ විස්තර කළ දෙන්න බෑ කියන එක නම් සාධාරණයි. ඉතින් ඒ වෙනුවට අපිට කරන්න පුළුවන් ඒක ඇහ කන දිවනාසය කය මන කියන මේ හැමතැනම පයින් හිතට කියනවා කමන්නේ විති කියන කමක් නැහැ. උඹ දැනගත්ත ගමන් ආයෙත් කියලා කයේ තියන්නේ. කොහේ ගියත් කමක් නැහැ. අපව ගෙනල්ලා කයේ තියන්න. මොකද කය ජීවත් වෙන තාක් කල් අපි අතහැරලා යන්නේ නැහැ. ඉන්සාව දුඥාන් අපිට හඳුන්ලා දීලා තියෙන නිමිත්ත හඳුන්ලා දීලා තියෙන අරමුණ අපි අමතක කරාට අරමුණ අපි කවදාවත් අමතක නොකරන අරමුණක් අපිට දීලා තියෙනවා. තමන්ගේ කය. හුස්ම අපි නෑවට කෑවට බිව්වට වැඩ තිබුණාට ඇඬුවට දෙඩුවට හුස්ම නතර වෙන්නේ නෑ. ඒ මොනවා කරුවත් කය නතර වෙන්නේ නෑ. ඉතින් මේව එක තෝරලා දෙන්න මේ පිවට් එකට එහෙම නැත්නම් මේ අඩේට මේව එක තෝරලා දෙන්න බුදුන්ස කොච්චර කාලයක් පරිශ්‍රම කරලා තියෙනවද? නමුත් ඒක දැනගත්තත් අපේ හිත මේ කයේ ඉන්න කම්මැලි වෙලා මේ নানা ආකාර දේවල් වලට දුවන එක තමයි අපිට පේන්නේ තියෙන්නේ. මේ යමක් දිහා වැඩි වෙලාවක් එකට බලන් හිටියොත් ඒක නීරස වෙන බවක්. එතකොට හිතේ තියෙන ඡටගති මායාවී ගති වංචනික ගති සායේ වෙනුවට මොනමල දාන්නේ හරි කමන්නේ අලුතෙන් ඉන්න එකක් බලන්න.
එක්ක අහන ගන්ධරස පහස බලන. ඉතින් මෙවා මේ විශ්වගත දැනුම ඕනෙම දෙයක් කියලා දිගට බලනකොට කම්මැලි වෙයි. නීරස වෙන කියන භාවනාව හරි ගිහිල්ලා. සතිය හරි ගිහිල්ලා. සමාධිය හරි ගිහිල්ලා. එතකොට අපිට ඒක නීරස වෙනවා. කම්මැලි වෙනවා. ඒකාකාරී වෙනවා. බය හිතෙනවා. පාළු ගතියක් දැනෙනවා. ඉතින් ඒ වෙනුවට එන මොන එක වුණත් හරි අලුත් නවු ගතියක් තියෙනවා. ඉතින් මේ බව දැනගෙන යන යෝගාවචරය භාවනාදී නිින්දක් කෙනකොට භාවනා නීරස ගතියක් කෙනකොට භාවනාදී කම්මැලි ගතියක් කෙනකොට යෝගාචර දැනගත්තොත් මේ කෙලෙස් වල දුර්වල වීම නිසායි මේ කම්මැලිකම ඇවිල්ලා තියෙන්නේ මේක විරාගය නිසායි පුළුවන් වෙයිද මේ විරාගයේ භාවන ප්‍රතිඵලයක් විදියට බාර ගන්න මේ විරාගයට මම අනුග්‍රහ කරන්න ඕනේ කියන්නේ විරාගයට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ මේ කම්මැලි වෙන්න කියන එක නෙවෙයි මේ කම්මැලිකම භාවන නිසායි නේ එකක් අපි කාණිවල් එකට ගියාම ෆුඩ් ෆෙයර් එකට ගියාම සුපර් මාකට් ගියාම කම්මැලි වෙන්නේ නැහැ මොකද ඒක කොච්ච දාන්න කාමේ තියෙනවනේ එහෙනම් තමයි රුචි කරන චිත්‍රපටිය බලනකොට කම්මැලි වෙන්නේ නැහැ බාහිරේ හිත තියෙනවා ඇතුළට ආපු ගමන් අනිවාර්යයෙන්ම කම්මැලි වෙනවා මෙන්න මේක අඳුරගත්තට ඒක තමයි මේ කියන්නේ න චක්කු විඥානං උපාදී සාමේති නච මේ චක්කු විඥානිස්ස විඥානං භවිෂති ඉති එවං හිතේ ගාවති සික්කිතබ්බ මේ කම්මැලි ආනපානේ බලහිනොත් ඒක තමයි කම්මැලිකම නිසා එන මොනම දෙයකට අපි පයින් දාතන හිත දැනගනි දැනගන්නේ ඒකට ඡන්ද දෙන්න එපා මේ කම්මැලික තියෙන එකේම දික්කටම පවත්තන්න බලන්න තමන්ගේ කඳාද මිනිහට කඩුව දීපන් වැද්දට කොපුව දීපන් ඒකනේ සාමාන්‍ය පොතක ලියන්න ඕනේ ඔබ මනමේ කුමාරි කරන්නේ මොකද්ද කසාද මිනිහට කොපුව දීලා වැද්දට කඩුව දෙන්න මෙවැනි gati ඇති මන අඟනන් මවෙනිය යන්නට කොමඩ තරණද කියවල කොයි එකත් එකයි මිච්චර වෙලා වවාගත්ත මේ මූල කර්මත් අනේ නිදසයි කියලා කම්මැලි කියලා ඒ භාවනායි කියලා නිදිමතයි කියලා එක පැත්තකට දාලා පරියන්ක නෙගිටලා යනවා සලුක සාදාලා නෙගිටලා යනවා වැද්දන්නේ අප ආදිම කම්මැලි කියලා යනවා කොයිද යන්නේ කබලේ ලිපට වැටෙන තව එක චිත්තක්ෂණයක් මම ඇහි විඥානේ මත විඥානේ කනේ විඥානේට යන්න දෙන්නේ නැතුව හික්මිලා මේ කම්මැලිකමේම ප්‍රමෝද වෙන්න පුළුවන් නම් ඒක මම දන්නව වැරදි කියලා වචනය මේ කම්මැලිකමටම අනුග්‍රහ කරන්න පුළුවන් නම් ඒක කෙලින්ම සර්වඥන්සේ සඳහන් කරනවා මේ පොට්ටපාද සූත්‍රයේදී මහණේ මේ කයට හිත දැම්මට පස්සේ මේ ගමනගරය තමතක කරලා ඉන්න ආරණ්‍යය තමතක කරලා කෙලෙස් උපදිනවා උපදින්නේ කාය සබ කායද සම්බන්ධ කෙලෙස් විතරයි අර මුළු ලෝකයක් අමතක කරපෙක සම්බන්ධ කෙලෙස් නැතුව යනවා මේ ආරණ්‍යයක් නැත්තම් අපි මේ ඉන්න කැම්පස් එක අමතක කරලා දාපු කෙලෙස් ඒකට සම්බන්ධ කෙලෙස් නැති වෙනවා කියනවනම් කෙලෙස් ටිකක් තියෙන්නේ කාය සම්බන්ධ විතරයි ඒක ධර්තයක් තමයි මම ඒක පරිලාහයක් තමයි නමුත් ඒක ප්‍රමෝදයක් කරගන්නයි කියලා කියනවා මගේ හිත කොයි වෙලාවකට දැන් කායට සීමා වුණා හරීම කම්මැලි හරීම නීරසයි ඉන්න බෑ එහෙන් කකියනවා මෙහෙන් හිටි ගැටෙනවා හැම පැත්තෙම නිකන් කටුබෙරයක් ඇතුලේ පටලනවා වගේ තේරෙනවා. නමුත් ඒ වෙලාව උප්පරීම සතියක් තියෙන බව තේරුම් ගන්න පුළුවන්. ඒ ඔක්කොම මේ විදියට දැනෙන්නේ අච්චාර දෙම්ම වගේ කරන කය. මඩපුවක් ගිටියක් වගේ. ලුණු දෙහි දෙම්ම වගේ. බායි. අන්න ඒකට hina වෙන්න පුළුවන්. ඒකට සතුට වෙන්න පුළුවන් නම් ඔන්න සාරිපුත්‍ර සන්දි කියන දේ. ඔන්න පුත්‍ර ජනනාසේ කියන දේ. ඉතින් ඒක කරන්න තියෙනද කිබුල කන ඉවසන්න පුළුවන් මේ කොහිල ගැටුම එන්නේ තමයි ඉවසන්න බෑ අර පුංචි දෙයක මොන විදියෙන්වත් කරන්න බෑ නොයසුදු ගැටියක් තියෙන. එතකොට අපි කඩුව දෙන්නේ කාටද? මාර්යාට. කුබු දෙන්නේ කාටද? බුදුහාමුදුරට. වෙනව තේරෙන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. මේකට ලෑස්තිලා යන්න ඔය සිය සමත සමාධි ශික්ෂාවෙන් බෑ. සමාධි ශික්ෂාවෙන් මේක වෙලා විපස්සනාවේ ප්‍රඥා ශික්ෂාවෙන් යනෝනේ භාවනා කරගෙන යනවනම් කම්මැලිකමක් එන්නේ ඉඳ තියෙනවා. ඔක නිින්දක් නෙවෙයි. හැබැයි ඔක ලීන භාවයක්. එපා වීමක් එන්නේ ඉඳ තියෙනවා. මේක මේ එපා වීමක් නෙමේ රාගයේ අනිත් පැත්ත. රාගය නිසා මුළු සංසාරිපතු වන්නේ උන්න දැන් පේනවනේ විනාඩි 10න් පාරේ එපා වීම එනවා. පුළුවන්ද ප්‍රබුද්ධව මේ එපා වීම මම මේ එකතනක ඉඳපු නිසා එක දෙකට හිත යොදපු නිසා රාග ద్వේෂ නැතිවීම නිසා මන්තුෙච්ච දෙයක්. මට පරිද තව එක චිත්තක්ෂණයක්
එක චිත්තක්ෂණයක් මේ අරමුණේ විඳලා මම සංසාරේ පුරාවට මේ වගේ චිත්තක්ෂණ කියලා කෝටි ගණන් කොච්චර බහු කරන්නද අඩු ගානේ මේ ක්ෂණේ ඉක්මවන යන්න තව එක චිත්තක්ෂණයක් හිටියා නම් ඒ ඉවසන්නා නිවන් දකී කියලා බුදුන් කියනවා කිසිම කෙනෙක් නෑ උදව් දෙන්න කිසිම කෙනෙක් නෑ වෙලට ඇවිල්ලා උපදේශයක් දෙන්න තමන් අර ඒක ඉස්සලා කරපු අත්තරදි ටික විතරමයි ඒ වගේ මේ සුතමේ ඥානෙ විතරම උදව් වෙන්නේ නැහැ කමන්නේ ධර්මයික චිත්තක්ෂණයක ඉඳලා නැගිටින නැත්නම් තව එක චිත්තක්ෂණයක නම් ඉරව මාරු කර කියලා ඒ හැමදාම පොඩ අපි ඉදිරියට දැම්මොත් ඒ චිත්තක්ෂණේදී අපි චක්කු විඥාණයට සෝත විඥාණයට ගහන විඥාණයට ඉඳ නොතබා අර තියාගෙනපු කාය විඥාණයේ මෙහිට පවත්තන්න ඒ කරන ප්‍රයත්නයේ තහේ ලැබෙන අත්දැකීම මොනම ක්‍රමයකින්වත් ගන්න බෑ. කොච්චර ත්‍රිපිටකේ දැනගත්තත් ගන්න. පැවිදි වුණත් ගන්න බෑ. ඒකට සූදානම් වෙලා යන්න ඕන. ඒ සූදානම නැතුවම නෙවෙයි. එක් පැත්තකින් කියනවා එවැනි දෙයකට සූදානම් වීමේ හැකියාවක් නම් අපි ඔක්කොටම සමාන හැකියාවක් තියෙනවා. හැබැයි ඒකට ලෑස්තිලා යනවද කියන එක ප්‍රශ්න. සූදානම් ශරීරේ. අනේ සූදානම් ශරීර තමයි අප්‍රමාදී කියලා කියන්නේ. එනකොට කම්මැලිකම එනකොට නීරසකම එනකොට ඵලයන් කියලා එනකොට හැදීගෙන එන හැටි බලන්න. ඒක හැදීගෙන එන හැටි බලන්න නම් අරමුණ නීරස වේගෙන එන හැටි බලන්න. ඊට සාපේක්ෂව එපා වීම එනවා. අරමුණ නීරස වෙන්නේ අරමුණේ වැඩි වේලාවක් ඉන්නකොට. ඒක නිසා සාර්ථක වෙන්න වෙන්න සතිය කම්මැලිකම වැඩි වෙනවා. ඒක විද්‍යාවට කියන්නේ. සතිය ප්‍රතිඵලයක් විදිහට භාවනා ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේකට අනුග්‍රහ කරන්න බැරි නම් ඒ යෝගාවචරය අර පිටින් එන දෙයක් ගැන අපේක්ෂා කරගෙන තමන් ළඟ තියෙන දේ පාචල් කරලා බලාගෙන ඉන්න කෙනාට මායයට ඕනේ දැනවත් දෙන්න. ඒක හරියට දුර්ජනාතික තැනක සඳහන් කරලා තියෙනවා මේ ලේසි උපමාවක් කිව්වොත් මේ බිල්ලක් බිලියක් බිලිකොක්ක කහනලා වතුර දැම්මට පස්සේ මාළුව දන්නවනම් මේක ගිඩිය පිටින් කෑවොත් බිල්ලට අහු වෙනවා පොඩ පොඩ කෑවොත් බිලිය අල්ලන්න පුළුවන් කියන්නේ. ඒ මාළුවට ඒ මොලේ නැහැ. අද වටේ ඉන්න මාළු රැයන ගහන්නනේ හදන්නේ මේකට. ඒ නිසා දැකපු ගමන් කන. ඉතින් ඒක නිසා පුළුවන් නම් මේ දාන එම ටික ටික කන. ඒසර ඇතුළේ යකඩයක් තියෙනවා තේ. ඔය ඊසොප්ගේ උපමා කතා පිළිබඳව තියෙන චිත්‍ර කතාවක තියෙනවා මාළු දෙනක් නැත්තම් ගෑනු සතෙක් දරුවොත් එක්ක ඉන්න වෙලාවේ විලියක් දානවා. එයා ගිහිල්ලා සිප්පි කට්ට කරන් ගිහිල්ලා බිලියේ ඉන්නේ මැස්සේ. සිප්පි කට්ට කරන් ගිහිල්ලා සිප්පි කට්ටට තියලා අල්ල ගන්නවා මැස්සා. එදා රුඩින් එක මාළු අහුවෙන කියලා ගස්සනොට මැස්සා සිප්පි කට්ටේ කොක්ක යනවා. මාළු ඉති මාළුවෙකුට දරුවෙකුට ගෑමක් වශයෙන් මැස්සේ කල්ලා නාරි අමාරුයි. මැස්ස ආවට පස්සේ මැස්සට ගහන්න එපා. ඒක තිප්පිකට දෙක්කින් දාලා අල්ලපන්. එහෙම නැත්නම් මේ කනකොට කහපන් කිරලා කියලා කතාවක් අහලා දෙනොත් මන් දැන. ඉදිය පිටින් කන්න එපා. කනකොට කහපන් රාත්තල් ගන්න දැනට. මේක එහෙම නැහැනේ අල්ලපු ඉදිට ඉස්සරයි මං කරන්න කියලා ගෙඩිය පිටින් ගාවාම කොක්ක ඇමුණාට පස්සේ සෝරි තමයි ඉතින්. උඩට ගත්තට පස්සේ ආය මාළවට මානවයිතිවාදිකම් ගැන කතා කරන්න නඩු යන්න ලබකම් වෙන්නේ නැහැ. ගැහෙන්න විතරයි වෙන්නේ. එතපි අපි දවසට මේ වගේ කී කෝටි වතාවක් ගැහිනවා මේ ලස්සන නික්ලේශී අරමුණක් තබා හිත පිට ගියාට පස්සේ මුතුම සැලීමක් සැලෙනවා ඒක අපිට තේරෙන්නේ නැහැ ඒ වගේම අර නික්ලේශී අරමුණක දිගට යනකොට තියෙන නිර්මල භාවය වැටහෙන්නේ නැහැ ඒකේ තියෙන ക്ഷേම භාවය වැටහෙන්නේ නැහැ ඒක හරිසියු වැටහෙන්න නම් ඒක බලාගෙන ඒක දක්නාසුළු භාවනාවට යන්න. ඉතින් ඒ නිසා මේ ඊය කරපු දේසාද මේ ඉදිරිපත් කරගත්ත දේ මේ නික්ලේශී නිර්මල තැනක ඉන්නකොට රූප පේන එක නැත්තම් හදාගෙන බලන එක නැත්තම් තද්ද ඇහෙන එක හෝ හිතින් හදාන අහන එක වගේ දේවල් ගැන කවදාවත් පශ්චාත්තාප වෙන්න එපා. නමුත් ඊගෙන කතන්දර හදන්න යන්න එපා. ඊගෙන පශ්චාත්තාප වෙන්න එපා. ඊගෙන උනන්දු වෙන්න යන්න එපා. ඒ සමහර කට්ටිය කියන භාවනා කරනකොට හොඳට දෙයියෝ ඇවිල්ලා කතා කරනවා තේරෙනවා.
මට මුකුත් නෑ පුදුම විදියට දෙවියෝ ඇවිල්ලා අර කරපම් මේකේ රපම් කියලා කියන ඉතින් ගෙදර මිනිහට තුරින් ඔක කරුම් ඕන ටික කාලයක් ගියපත බුදු ආමතුරුම ඇවිල්ලා කතා කරන්න පටන් ගත්තා ඉතින් හොරෙන් ඇවිල්ලා මට අහනවා තමයි ආනස බුද්ධිදික රහසකතා විශේෂ රහසක් තියෙනවා මේ මට මෙහෙම පොඩක් තියෙනවා මට ඉස්සර දෙවියෝනම් කතා කරලා දැන් කෙලිව බුදු ආමතුරු කතා කරා දැන් මොකද කරන්නේ මම ගෝ සයිකියාට්‍රික් මාතෘකාව වල කේන්ති ගියා කියන්නේ ඔබ අන්තේ හිතනවාද මේ මට පිස්සු කියලා අපේ පවුලෙත් තියෙනවා සයිකියාට්‍රික්ලා මොකද එන පරිසරයක් මොනම යකෙක්වත් හිතන්නේ නැහැ මේ 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 මාර්යාගේ උගුල මේක සංකල්පයක් කියලා ඒ වෙනුවට මේ ప్రత్యක්ෂ අරමුණක් බුදුරජාණන්චි උර්ගා බලන්න පුළුවන් අරමුණක් බුදුරජාණන්චි මේ කය වගේ අරමුණක් දීලා තියෙද්දි මේ කොහෙද යන්නේ මේක ලස්සන පැත්තක් තියෙනවා. ඌවා වෙන්නේ භාවනා යෝගාවචරණ විතරයි. ඔය කන බොන මිනිසුන්ට ධාතු මරණ මිනිසුන්ට පලාත ඔය වගේ දෙයක් නැහැ. ඌට තියෙන කීයක්ද කඩා ගන්න එක විතරයි. කුඩු ටිකක් ගැව්වා බිව්වා ඉවරයි. මේ ටික තේරෙන්නේ සාර්ථක වෙන යෝගාවචරණ. එයාට පේන්න පටන් ගන්නවා ඔය කතන්දරයක් එන්න පටන් ගන්නවා. ඉතියා හිතනවා මේක මට වරමක් ලැබිලා. දෙයියෝ කතා කරනවා. බැරි දැන බුදු ආමරොත් ගන්න. ගාකට පස්සේ ගෙදර මිනිහක් වඳින්න පටන් ගන්නවා දැන් ගෑන්ටි ඉස්සර වගේ ගහන්න බන්නේ නෑ ගෙලිම කොහිලයි බුදු ආමරොත් නැත්නම් ඔයලයි දෙයියෝ ඉන්නවා දැනෙදි වඳින්න පටන් ගන්නවා ඉතින් ගෑනෙක් කෙනෙක් දෙල්ලන්නේ නෑ මට දැන් අවේශ වෙලා ඉන්න වෙලාවේ ඔගොල්ලෝ කියවලා තිබ්බ පංචතන්ත්‍රයේ තියෙන කතාවල් මේ විසුන් දෙයියෝ ආවේශ වෙලා කරගත්ත දේවල් ළමයි හම් වෙනවා ආව පොඩි දෙල්ලක් නේ ඔය විෂ්ණු දෙවියෝ කියලා හරියන්නේ අන්තිමට ළමයි යන්නේ. ඉතින් එදාට බලනකොට ඔන්න ඇංගියංගෙ මේ ස්තන්දට එළිය නටන්න වෙනකොට ඔන්න වැඩේ අහුවෙලා. ඉතින් මේ ප්‍රත්‍යක්ෂ කළා කිය ආනාපානේ ප්‍රත්‍යක්ෂ කරන්නේ කයයි ප්‍රත්‍යක්ෂ කරන්නේ අනුනෝ මොකක්වත්ම නැහැ. ගාරි නීරසයි. ඒක තමයි තියෙන අරසා. හරිම කම්මැලි. හරිම ඒකාකාරයි. හරිම බය වෙනවලුසුලි. හරිම අනිශ්චිතයි. ඉතින් ඒක තමයි බුදුහමගේ විශ්වාසය තියනවා කියලා බලන්න දෙන ටෙස්ට් එක. ධර්මයේ විශ්වාසය තියනවා කියලා බලන්න දෙන ටෙස්ට් එක. පරිශ්‍රයයි. යෝගයේ මෙතෙක් කෙනකම් මේ ධර්මයේ රැකගෙන ආපු ස්වාමීන් වහන්සේලා, සංඝයා වහන්සේලා මොන වාගේ කැපකිරීමක්ද කැපකරලා තියෙන්නේ. යෝගයේ මම මේ රකින්න සීලය උච්චර වන්නවා. ඉතින් ඒ හැම එකකදීම নানা ආකාර විවිධ දේවල් ගැන විශ්වාස කරන එක දෙයියන් ඇදහිලා වගේ තමයි. ඒක මේ සර්වබලධාරී දෙවි කෙනෙක් ඉන්නම මේ භාවනාවට පිටින් බලපාන. ඒක තමයි වැඩේ. එයා සමාහට බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණෙක් වෙන්න පුළුවන්, නැත්නම් බලවත් දෙවි කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය සෙල්ලන්නේ නැහැ. සද්ධාව මැදි මිනිස්සයා ඔක්කොටම අහු වෙනවා. හොඳ වෙලාවට මේ අනාථ පිටික සිටුතුමා ඒ වෙනකොට නිශ්චල අචල සද්ධාවක හිටියේ සෝවාන් වෙලා හිටියේ. ඒක නිසා කියන්න පුළුවන් දන්නවනේ බුදුහාමර ගැන කවුද කියලා. ඒ වෙලාවේ බුදුන් අදහනවා කියලා කියන අර කම්මැලි නීරස අරමුණේම හිටපාන. ධර්මය අදහනවා කියලා කියන්නේ අර විරාගයේ ඡන්ද දීපන් රාගයේ ඡන්ද දෙන්න එපා. සංඝයා අදහනවා කියලා කියන්නේ කවුරු හරි මේ පාරේ ඉතරට ගියා නම් මේ හැම කිනා මේ අතරමඟදී හම්බෙන මේ බයිලා මේ මේ හීන පලාපල මේ විකාර කැප කරගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. බත් ඒ සීලේ කියනකොට මෙතන සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා අවශ්‍ය වෙනවා. ඒ කරගෙන යන කිනාට විවිධාකාර දේවල් එන්න පටන් ගන්නවා. සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසේන නානා ඍතු වේසමවා මග අවරන්නේ. අර මූලික අරමස්ථානයේ තිබෙදී නානා ඍතු වේසමව ආසකරන වේසමව ඉතින් යවදිගේ පොඩ්ඩක් කැපිච්ච ගමන් කොහෙන් කරකිලා නතර කරනවා කියන්නේ කොහෙන් කරකිලා නතර කරනවා කියන්නේ ඉතින් ඒකේ විලා කාටට කියන්න පුළුවන් නම් මම මේ භාවනා කරනවා මම මේ සද්ද ඇහෙන්න පටන් ගත්තා ගන්ධ රස පහස එන්න පටන් ගත්තා ඥාන බහල වෙන්න පටන් ගත්තා ඉතින් ඒකට ඇහුවොත් එමේ අපේන වෙලාවේ ආනාපානට යන්න පුළුවන්කම තිබුණාද කය පිළිබඳ හැඟීමක් තිබුණාද කිව්වොත් නැත්තම් ඒ කියන්නේ ගමගේ මූල කර්මස්ථානෙත් ඒක ඇසුර නැත්තම් අනුසුයි තමන්ට මේ රෙෆරන්ස් පොයින්ට් එක නැහැ අරමුණ නැහැ. ඒක පිනිපිනින ප්‍රශ්නයක් නැහැ. ඒක උඩ දැනගන්න ඕනේ මේ මූල කර්මස්ථාන දිගේ යනකොට මේ විවිධ දේවල් පේන්න පටන් ගන්නවා.
සබ්ද ගන්ධ රස පහස ඒව මේ රූප ඇහැට පේන එකම නෙවෙයි හිතේ තියෙන දේවල් ඒවත් පේන එක හොඳයි එතකොට මගේ ඇතුලේ මොනවද බොක්කේ තියෙන කියලා මේ දන්නවනේ මං ගිගාව අක්කට ගෙනියන්න හදද්දි ටික තමයි ඔය පෙන්නන්නේ ඒ තියෙද්දිත් මූල කර්මස් ගන්න ඉන්න මුන්න තරම් ශ්‍රද්ධාවක් තියෙනවා මොන තරම් කැපවීමක් තියෙනවා මොන තරම් ලෑස්ති මනසක් තියෙනවා මොනවරම් අත්තරදි රාශියක් කෙරෙන්න ඕනේ මොනව ආවත් ඒ පෙන්නන එකට බය වෙන්න එපා චෝදනා කරන්නත් එපා තමන් ඒ වෙලාවේ තමන්ගේ අර මූලික අරමුණ සරණ යන මූලික අරමුණේ හිත යොදනවයි කියලා කියන්නේ අනේ මගේ හිත චක්කු විඥාණයට නොයාවා අනේ මගේ හිත සෝත විඥාණයට නොයාවා ගහන ජීව කාය විඥාණයට නොයාවා ඒ විඥාණයට විඥාණය පාල කරන මේ ප්‍රපංච කිරීමක් නොවේවා මේ අද්දුට ප්‍රත්‍යක්ෂය මේ ඍජු අද්දකීම දැකගන්න ඒ සරණ යන්න පිහිට වෙන්න මේ කවුරුරි පුරුදු නැ කියන්නේ බන හලා එහෙම නැත්නම් අත්තරද වන්දලා මේක කාටද කියලා දෙන්න උත්සාහ කරන්න බෑන කොච්චර අමාරුද කියලා මොනම තාලෙන්වත් අපේ හිත කිව්වට අහන්නේ එයා හදාගත්ත මේක අමාරා කැමට හරි මාසයි ප්‍රත්‍යක්ෂයට වැඩි ඉතින් ඒක හරිම ලේසි ඕනේ ආගමක් තෝරන වෙලාවේ ඒක ඔක්කොම පදනම් කරලා තියෙන්නේ මනෝ විකාරයක් මත එහෙම නැත්තම් ඒවට කියනවා හිතලුවක් මත කියලා. ඔක්කොම දින මොකද්ද මිස්ටික් කරන්නේ? ඉන්නේ හරියට යන්න බැරි තරම්. බුදුරජාණන්සේම නෑ මිස්ටික්කේ පටන් ගන්නේ රියලිස්ටික් එකකින් තමයි නතර කරන්නේ කියලා කියනවා. ඔය මොන જાති? කතන්දර જાති ආවත් හීන පෙන්නුනත් කන්දරස පහ දැන්නෝ සෝවන්නු නයි කියලා හිතුනත් ධ්‍යාන ලැබුණයි කියලා කිව්වත් බලන්න තමයි අරමුණට එන්නුනද කියලා. හරීම කියනකොට නම් අන්නේ ලේසි. සමුත අච්චර ලොකු සෝවන් දාලා ඉන්න පුළුවන් දානකට අච්චර ලොකු ධ්‍යාන ඔක්කොම අතහැරලා දාලා යාරුට ඉන්න පුළුවන්ද? අච්චර ලොකු හිතුවෙතු සම්පත් ලැබෙනකොට ඔක්කොම දාලා අර නිකන් හතරැස් නිකන් මැට්ට වගේ දින අරමුට ඉන්න පුළුවන්ද? ඉතින් බැරි කට්ටිය තමයි උලකට අහුවලා අහගෙන ගියා වාගේ. මේක කතන්දර දිගේ ඇදලා යන්නේ. එතන මාර්යත් යම් කිසි ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා මාර්යගේ වැඩ. ඔක්කොටම ගහන්න දෙන්නේ. ඌ දන්නවා මේ වෙලාවේදී කෙලිම තමන් ගත්ත අරමුණ බුදුන් වගේ සලකනවා නම් ධර්මයේ වගේ සලකනවා නම් සංඝයා වගේ සලකනවා මාර්යට කිට්ටු කරන්න බෑ. යම් හේයකින් අරමුණ පාවා දීලා ඉන් එහාට තියෙන විසිතුරු දෙයකට චක්ක විඥාන සෝත විඥාන ගහන විඥාන වගේ ගියා නම් ඒ දුර්ලභකමට සාපේක්ෂව මාර්ය ගහන. අපි ඒකෙන් තමයි පිළිපෙළි. ඒ නිසා පුළුවන් තරම් අර ඉදිරියෙන් තියාගත්ත නැතනම් සීබුද්ධිය ඇති වෙලා පනවගත්ත මේ මූල කර්මස්ථානේ අන්තිම වෙනකන් ඒ දණ්ඩෙන් එගොඩ වෙනකන් අත්තට අතාරින්න බා. මැදට යනකොට ඒ දණ්ඩ හරියට පැද්දෙන. වැලෙනවා. ඒ වෙලාවේදී නට අල්ලගත්ත අත්තටම මූල කර්මස්ථානෙම අරගෙන යන්න. ඉස්සරහට වෙලාවක් එනවා. උද විශ්වාසන්තයක අතාරින්න පුළුවන් වෙලාවක්. ඒ වෙලාව නෙවෙයි මේ කියන්නේ අපිට විශ්වාසය ගොඩනගෙන වෙලාව. මේ මූල කර්මස්ථානේ තමයි තෙන්දි බුදුන් වෙන්නේ අපට. මේ මූල කර්මස්ථානේ තමයි අපිට ධර්මෙ වෙන්නේ වෙලාවට. මූල කර්මස්ථානේ තමයි සංඝ රත්නෙ වෙන්නේ වෙලාව. මේ මූල කර්මස්ථානේ තමයි අපිට සීලෙ වෙන්නේ. ඒක අතහැරියොත් දුස්සීලයි. අරමුණ ඇල්ලුවොත් සීලවත්යි. ඒ නිසා මේක අරමුණ තියෙන තාක් කල් බුද්ධ ආරක්ෂාව ලැබෙනවා, ධර්ම ආරක්ෂාව ලැබෙනවා, සංඝ ආරක්ෂාව ලැබෙනවා, සීල ආරක්ෂාව ලැබෙනවා. ඉතින් එහාට ගියොත් මේ රසමසවල උගන්න ගිහිල්ලා ඒ දන්න පල්ලි වැටුම වැඩි තමයි වෙන්නේ. වැටෙන්නේ එතකොට ගැඹුරුම තැනකට. ඒක නිසා ඒ ටික තමයි දන්නවා නම් ඒ දේ කවුරුත් විනිශ්චය කරන දෙයක් නෙවෙයි මම විනිශ්චය කරන දෙයක්. ආදීනමත් මටමයි. ආනිසංසත් මටමයි කියන විශ්වාසය ආවනම් අපිට අනිද්දාශි භාවනාට ගියාට පස්සේ හොඳටම පටන් ගන්න වෙලාවේදී කය ආභෝග කරා. වාඩිලා හොඳට ඇද්දක ඔහලා බලන්න මගේ මේ කය මෙන්න මේ විදිහයි කියලා හිතින් ආභෝග කරලා ඒ කයම හෝ නැත්තම් ඒකේ තියෙන ආනපන දිගේ අරගෙන යන්නේ. එතකොට ඔය කවුරු මොනවාවත් ඒ හැමදේම ඇත්ත නැත්ත බලන්නේ. ඒ වා සංකල්පයද යථාර්ථයද කියලා බලන්න හැම වෙලාවෙම යථාර්ථයේ වශයෙන් ගත්ත අරමුණ කය. කයගත සත්‍ය ඉස්සර කරගත්තොත් අපි අසරණ වෙන්නේ, අනාථ වෙන්නේ, සසරණ වෙනවා, සනාථ වෙනවා. ඉතින් ඒ පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතෙක් නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.